මුලින්ම කියන්න ඔයාලා ඉතින් ඇත්තටම මේ වැඩ නැතුව නෙමෙයි ගෙදර ඉතිහාසය පාඩම් කරන්න තියෙද්දිත් විද්‍යාව තියෙන කැමැත්ත නිසා හෝ පන්තිර නොවිල්ලා හොඳ නැති නිසා නිකන් හෝ වෘද්ධ නිසා හෝ නේ පාඩම් කළා නැත්නම් මොනවා හරි නිසා පැමිණීම ගැන ගොඩක් සතුටු ඒ වගේ බය නැති කණ්ඩායම් इतिहास स्नायु पद्धति स्नायु पद्धति प्रधान अभी देख स्नायु समायोजन देखा स्नायु समायोजन सह අස්නායක හේවත් රසායනික සමය ඒ ස්නායක සමයෝජනයේ ගත්තර පස්සේ ඒකත් දෙක මේ ප්‍රධාන වශයෙන් බෙදනවා මේ මේ ස්නාය පද්ධතිය දැනුම් ඒකකේ මොකද නියුරෝනේ හේවත් ස්නාය සෛල දැනුම් මේකකේ නියුරෝනේ හේවත් ස්නාය සෛල ऑनलाइन एक दरों उन टकरा किया नॉन इलामें तो तत्रम तमाटे में कौन कर ला इतिहास से बोलना था ने कौन होगा इन नमो इलामें अपने उस अपनी बात करना नॉन मैं पार्टन में आई करान है मामा ये अदर करना पार्टन में यूट्यूब लाइव डाला थी ना पे चैनल लेके तुषार साबास आया दें कर पे के हमारे कोडिंग එයාගේ පාඩම කළා කියනවා මෙහෙම හෝ කොහොමද ලබා ගන්න පුළුවන් කියලා. හරි මොකද අපිට තව දවසක් ඉන්නේ අපි ලොකු අර්බුදයකට පත් වෙනවා ඊළඟ වාරේ. දෙසැම්බර් අවසන් වාරි වාරේ කියන කතාවක් තියෙනවා. දන්නවනේ ඒක නේද? ඇයි ජනවාරියේ පුතේ ඉස්කෝලේ යනවා දෙන්නේ උත්සස් කළාද? උදේ මාසයම ගියා පෙබරවාරි නේ පෙබරවාරි ආවෝ කරන්න වෙලාවක් නැහැ කියලා දෙසැම්බර් අගට ගන්න කියලා තව දැන තියෙනවා. ඒතර තුන්වෙනි වාරේ වැඩ කරන් තියෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නේ. विभाग මාර්තු අපේරද මේ දින කියලා දන්නේ නැහැ තාම කවුරක්ද ඉතින් ජනවාරි දිනුවා පෙබරවාරි වල විභාගෙත් නේ ගන්නෑ මාර්තු වලටත් වගේ අනිවාර්යයි මාර්තුවෝ මාර්තු ආග අපේ මුල වගේ නෝත් හරි දෙයක් වෙයි කවුද කලින් තියන්නේ හරිද එතකොට උසස් වල දින ජනවාරි කියලා කියනවා නේද නේ හරි ඒක ජනවාරි දිනුවා පෙබරවාරි දානවාම යනවා ඉතින් ඒ නිසා පෙබරවාරි ආයි පටන් ගන්න මාර්යාග වැඩ කරන වෙලාවක ඉන්නේ ඉස්කෝලේ प्रश्न ऐसा नहीं है आया ही करा नहीं है मेरे को ऑनलाइन अपने दारों का पलायन कर दो आप मेरे को हाँ इन आप ही स्नान पाते थे अब तो आप मेरे के बीते निरोग नहीं हुआ जिसने साइड लेके लगी हुआ ये वाके साइड वाले तो ना थी ना मुकादी सांवेद का निरोग नहीं है चाल का निरोग नहीं है अंतर मां के निरोग नहीं के देखा मोल
සුසුම් නාව මොලේ සුසුම් එතකොට මේ මොලේ ඉඳන්ුත් පරයන්තේ කපාල ස්නායු විකිදෙනවා ඒක කපාල ස්නායු කියලා කියනවා කපාල ස්නායු යුගා තියෙනවා මොකද 12 ඒක කිව්වොත් ඒවනේ ඊට පස්සේ සුසුම් නාවෙත් මේ වගේ යුගා දෙපැත්තට ස්නායු විකිදෙනවා ඒ දෙක ඔක්කොම තමයි පරයන්ත ස්නායු වලට අයිති වෙන්නේ මේ වගේ සසුම්නා ස්නායු යුගාතුකේ 31ක් තියෙනවා. ඒ පරයන්ත ස්නායු පද. හරිද? ඊට පස්සේ මධ්‍ය ස්නායු පද දෙකක් ගන්න කොටස් 3යි පද. මේක මොලේ නේ මස්තිෂ්කය. මස්තිෂ්කය මේක අනු මස්තිෂ්කය මේක සුසුම්නා ශීර්ෂක ඒ සත්‍ය තමයි කිව්වේ පිළිගන්නේ. ඒතර ආහාරම අපි කො වෙන වෙනම මේ වගේ කාර්යයන් මත දියන් කොහොම මේ සාරේ දැන් ඉදතාවක විද්‍යාව තියෙන්නේ. තමන සමුදා ඊට හරින් විශේෂමක් අපි වර කරන්නේ නැහැ. මම එයාලේ කො කාඩම අතින් තමයි වලේ මොකක්ද යවල් දැන් මේකෙන් පස්සේ අනිත් පාඩම් දෙක දින අප්ලබෂ්ම සහ අප්ලබෂ්ම ලවන සහ තාපේ පරයාසේව ගලිනවා. ඒ අපි කදාසක් එළවරේ අත්දැකීම් දවසක් දාගෙන කිව්වද බලන්න එහෙනම් දවසක් ගන්න එක වටිනකම් අපි එදා අපිට වෙලා වගේ මම මගේ මහසෙන් ප්‍රිපෙයා කර ගියා නම් උදාලේ කරවෙන්නේ නැහැ නේ වෙස්සේ නැහැ ඒ නිසා අපි හැමතිස්සම ඔයාලා වෙනුවෙන් අපේ ජීවිතේ ගොඩාක් පෞද්ගලික දේවල් කැප කරලා විවේකයේ හැමදේම වලින් කැප කරලා තියෙනවා හරි ඒ නිසා ඔයාලට වර්ධින තියන්න හැම කොහොමවත් දැන් ඔතන තියෙන්නේ මම එහෙම වුණොත් මම තීරණයක් ගන්නවා ඉතින් වේගෙන් කරලා අවසාන අවිභාගයට සූදානම් කරනවද ඔයාලා විභාගයේ දක්වා යම් කිසි ආකාරයේ හැමදාම පෑඩ් එකක් අරගෙන සමියද ඔයාලව මෙහෙමයි උදේ දැන් දෙසැම්බර් අපි ඔයාලව රිලීස් කරන එක ජනවාරි දාස් ගන්න එක පෙරවරු දාස් ගන්න එක අපි හරි ආසයි. ඒ අපේ 6 වසරක් ඇවිල්ලා ප්‍රධාන විදියට දුවි. හරි? ඔව්. ඇත්තටම අපි 6 වසරක් දැන් පටන් ගන්නවා ලබන සතියේ ඉගෙන සතිය වගේ. ඒකල අපි 6 වසර ගන්න තැනක් නෑ. 6 වසර පන්ති හතරක් වෙන් දාගෙන ඉන්න ප්‍රශ්නේ. ඒතර එහෙම ප්‍රශ්නයක් තියන් ඔයාලගේ නිදහස වෙන අපි හරි කැමති ඉක්මනට ඒවත් නිදහස් වුණා ප්‍රශ්නයක් තියෙනවා ඔයාලා මාස 3කට ඇදලා දැන් මොකද මොනව එදිනෙ දා ගන්න බෑ දුන්නේ ඈත් වෙන හොඳම දේ මොකක්ද ඒ නිසා මට ඔයාල විභාගයන් හිටන අද දක්වා මේවා අල්ලගෙන බඳගෙන ඉන්නවා හරි නැතු ඔයාලගේ කියාකම් හොයාගන්න බලාපොරොත්තු අපි මේ තියෙන නිසා දැන් දෙසැම්බර් වෙනකොට මේ ගහලා වහලා දාන ඉවර කරන්න පුළුවන් පුළුවන්කද අපිට දැන් අපිට ඕනේ කියලා හිතුනොත් එක දවසක එක පාඩම් ගන්න කරන්න පුළුවන් වැදගත් කියලා ගන්න පුළුවන් ඉතින්. ඒක තේරුම් ගන්නගෙන අපේ උගරි නැති එක මෙලොඩියක් අත් නැතුව ඉන්නේ. මේ නිසා දැන් මොකක්? මම තීරණය ගත්තා ඒතකොට වලම සූදානම් කරන අවසාන විභාගයකටද එහෙම නැත්නම් ඕල් විභාගයකට කියන එක ඔයාලගේ මතයේ විමසන. හරි ඡන්දය අපි. හරි විමසන මම යනවා ඔයාලට ඔයාලා කෝත් කියලා දැසන්න. හරිද? හරි අපි ඕන දෙයකට ඔප්ටි. මොනවාන් අර කැමති මම ඉස්සර ගිටාවෝ දෙකක් මේ 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 පාඩකුදේ ඔයාලා විතර මේ ගන්න. මේක ගියාවු ළමයි තෝ ඊට කලින් අවු ළමයි තෝ මේ මේකට කොහොමද දුන්නු? හරි ඇයි දෙසැම්බර් මේ විභාග දින ඊළඟ අවුරුදු මාසේ වත්. හරි මේනේ ලිව් කියලා දැක්කත් අවුරුදු කාමාරක්. එතකන් අපි මොකද කරේ? මේකට කොහොම හරි විෂන් එක තියාගෙන 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 ප්‍රශ්න කරගෙන තියාගෙන ඉන්නේ. ඔයාලට ඒක කරන්න නෙවෙයි. එහෙම නොකොතින් අපි පරාදවල පරාද මොකද අපි නෙලාගත්තු නේද අපි හදාගත්තු අපි නිර්මාණය කරගත්තු චරිත ටික නේද වියාරලා යනවන එක ඒක පොඩි බුද්ධාගම වෙන්නේ විශේෂයෙන්ම ඔයාලා ඉන්න එක ඔයාලා මෙහෙම ගෙදර ඉඳන් අපි ගන්නවා කියලා ඒකට ඒක කරන්නේ නැහැ ඔය නිකන් නේද තමයි වෙන්නේ අර මන් තියනවා යාළුවෝත් එක්ක කතා කරනවා රිවිෂන් ලියනවා බානිනවා නැගිටකොට ඕවත් ඒ උණුසුමත් එක්ක තමයි අපි මේ හැලහැප්පින් යාත් ගෙදර ඉඳලා කියන්නේ හරි එනිසා අපි එක කොහොමද රිවිෂන් එක නම් කොහොමද අපි කරගෙන යනවා තීරණ ක්ලාස් එකත් ආ මාසයෙන් ජනවාරි පෙබරවාරි දක්වාත් දෙගෙන යනවා හරි එනිසා එහෙම අදින්නේ ටිකක් ඔයාලා දන්නවනේ මේ පටන් ගත්තේ ටිකක් වෙන කරන දැන් පටක් වෙලා මේවල ආරම්භ කරේ නේ මට මතක හැටියට ඒ ක්ලාස් එක පටන් ගත්තේ පෙබරවාරි මේ අවුරුදු එතනක් අපි ඉන්න ඔක්කේ ඉස්කෝල වගේ ආ ඉස්කෝල එකක් ගලීම මොකේ අර බාරාදෙන මැච් එක වගේ තමයි හරි නේද අර බාරාදෙන මැච් එක දන්නව අනිවාර්යයෙන්ම මොරේ දින්නේ ලතු 60ක් ගන්න තියෙනවා කොහෙද 80ක් ගන්න
දන්නවනේ කොහොමද බලන්නේ කියලා. ඒ කියන්නේ කරන්න බෑ කියලා දැනගෙන පස්සේ මොකද ඉතින් ආවා දානවා. ටීචර් ඉස්කෝල කරගෙන දෙනවා. කරන්න බෑ කියලා දැනෙච්ච ගම. අය හදනවා මම වැඩ. අවුකම ඩවුට් එකක් කොහොමද? හරි. ඒ බරාදර මැච් එක අපිට නම් අපිට බරාදර මැච් ගන්න බෑ. අපි මැච් එක ගන්න කොහොමද කියන්නේ? හරි. අපි බරාදේ අවුරුදු 20ක් ගන්න ඕන කියලා අහුවොත් ඒ නිසා ඔයාලා එහෙම කවදාකවත් වෙන්න දෙන්නේ නැති ඔයාලගේ මතය මම පැහැදිලි කරලා විසනවා ඊට සම කරන්නේ අවසාන අරුභාගෙ ඉන්න ඇතුළම කියලා බීරුවා ආසෙන් කරන්නේ ඉස්කෝලේවත් අපි බැරි වුණා මාසෙක හමාරක් තියෙන්නේ බෑ මාසෙක මා දවස් 6යි දවස් 6ට පාඩම් නැහැ නේද right කවන්නේ බල එනකොට ඔන්නම මතක් කරලා බලද මාසෙස්ගේ අර මාසෙස්ගේ සුසුනා ශිෂ්‍යනික ටික ඒ ඒකේ මුදේ අපි එක එක කාරණා පොත් යාපේ. හරි එතකොට අපරපතේ අපි එතෙන් මතක කරමු මාක්ස්ගේ මොන කරන්නේ මොකද ඉගෙනීම සිටීම බුද්ධිය මතකයන් සස්නා සික්‍රියයි ආයි හා සස්නාංශය ආයව තමයි අරගන්න ප්‍රචාරක දෙකයි දෙකයි හරියට සිතාමතා කරන ක්‍රියාමාලනේ හිටි. අන්නේ පුතේ නම් මොකද කියන මාස්ටර්ස්කේ මතකය බුද්ධිය ඉගෙනීම වැනි සස්මාසික ක්‍රියාපාලනය පංචේන්ද්‍රයන්ගෙන් ලැබෙන පණිවිඩ ලබා ගැනීම සහ ඒවට උචාරදයක් එක්ක සිතාමතා කරන ක්‍රියාපාලනය ඔයා. පොතවාදෙකින් පොතවා ඔයා කියන්නේ අමාසිස්කේ නෙවෙයි සුසුන්නා ශේෂකේ මොකක්ද? ඇහෙන්නේ මම එනවා ආගාර අහගන්න. ඔව් කියන්න. සුසුන්නා ශේෂකේ අපි පැනගෙන උඩ පැනගෙන තිබුවෙලා. අදත් ඔයාලා එන්න චුට්ටක් ඉතින් පාඩම් කරන්න බැදී ගෙදර තියෙන චුට්ටක්. ඇවිල්ලා තුම බැලුවේ. ඉක්මන යන්න. එලා වෙනවා. ජීවත් බාහිර පාදය ගාත්‍රා වගේ බාහිර පරිසර කෙනෙක් පාලකෙන ස්නායු ආවේග ගැනීම
මෙතනින් මොලේට ගෙන යන්නේ හදස් සුසුම්මා හරි ඔයා මේ වාඩි වෙනවා නම් කියන්න ඔයා ළඟ යන වහ කියන හෙන්නේ නැහැ ආඩක් කරත් නැහැ ඒවත් දැන්නේ මොනවද කියන ප්‍රතික ක්‍රියාවක් කියන්නේ प्रतिक्रिया මොළයේ අනුදැනුමකින් තොරව තේජවලට ශරීර වේගවත් ඡර්ධ වර්ගයෙන් මොළයේ අනුදැනුමකින් තොරව ශරීර වේගවත් ප්‍රතිචාරය වර්ග දෙකක් තියෙනවා අපි කියලාගේ කොහෙද හිටියේ මෙච්චර දවස් ඈ මාඩක් ගන්න නැත්තම් පිටා කියපු පොඩ්ඩක් අමතක නේ අදවල් දෙන්නේ කමන්නේ කියපු प्रतिग्रा आवरण आवरण කක් යන්නේ අනිත් අය දෙන්න වාදයි සේරු සේරු සසුනා ඔලේ අපා හවුද කන්නේ වාදේ තමා මාලේ පණින්නේ නැහැ ගහන්නේ නැහැ නිකන් තා යන නිකන් හා තම නැහැ නිකන් ආපුද ලොකු දෙයක් स्वयं साधक आहन वर्ग देहाती है स्वयं
එතකොට දැන් වාහනේ ගොඩක් තියෙන්නේ තාක්ෂක බාගලා ගියර් බොක්ස් එක එන්ජින් එක අතර බලය මේ සම්බන්ධය නැති කරලා ගියර් එක මාරු කරලා තමයි ඉපි තාක්ෂක දීලා ගස් යන්නේ. ඉතින් මේක වාදයක්. ඒර ලංකාවේ මැනුවල් වාහන වලට මාකට් තිබු ඉස්සර ඔතෝගෙන ගණන් ගන්නෙ නැහැ. ඔතෝ ගත්තා විකුණ ගන්න නැහැ. අර මේ බලන කොච්චර කටේ කාලයෙන් වෙනස් වෙන්නේ. ඒක ගැරේජ් වලින් තමයි කරන්නේ. ගැරේජ් වලින් සමහරවිට ඔතෝ රිපයර් කරන වෙන්නේ. බලවලා ආයයි කරන්නේ. බලෝගම උඹම ගෑරි කරා බලල් ගාලා යාලිනෝ. ආයයි කරන බෑ බලෝයි. මේ නිසා පාසු නෙල කියන්නේ අපෝ ඔතෝ නා ගන්න එපා මලවද යන්නේ. ඉතින් ඒකර ග්‍රමයේ උනේ ඊට පස්සේ ඔතෝ ගියලින් මම ගියර් බොක්ස් එක තියාගන්න. අවුලක් ගියෝ. හරි? නෑ මැනුවල් නම් ගියර් බොක්ස් එක අල්ලපු ද ඔක්කොම සෙට් කරලා බලක් යාලිනේ. හරි? එහෙනම් ඒ බීලා අදලා එහෙම පුළුවන්. දැන් ඔතෝ එහෙම බෑ. ඒ නිසා තමයි මතවාදයේ තිබුණු. අසු කාලිනා දැන් උදේ ඔතෝ දැන් ඔතෝ තමයි ජනප්‍රිය. वाहन ඔන්නෙල පොඩක් ඉස්සෙල් පස්ස දානවා කම්මෙන් දැන් අර පොලිසස පිප්පේ ගිලාවේ පස්සේ පොඩක් ඉදින් පැද්දා හරි හරි අමාරුයි කම්මැලි හරි ඇයිද ගියර් එක වාගන්න මේ ගියර් එක දාන්න කලින් හරියට ටච් එක පා ගන්න ඕන ඒ පාගන්න ගියර් එක ආට ඇවිල්ලා අත මෙහෙම මෙහෙම ඇගියම හොර දාන්න බෑ මොකද මම ගන්න අරගෙන මේවා එමි වැටෙන්න ඕන හරි දැන් ටච් එක පා ගන්න ඕන ඉස්සර ඩබල් ගන්න කියලා ගත්තා දැන් ඒ වලේ නෑ හරි දැන් ඊට පස්සේ ඒක ඒ කන්දර වුණොත් එහෙම දැන් මෙහෙම කන්දර යනකොට දැන් මැදදී ගියර් මාරු කරගෙන ලංකාර පෑගුනම මොකද ඉන්ජින් එකයි රෝදක පද්ධතිය සම්බන්ධ නැති වෙනවා නැති වෙච්ච ගමන්ම ගියර් එක මාරු කළොත් දැන් අපි තාත්ත ගන්න පුළුවන් වුණා බ්‍රේක් කල් කරන නමුත් ගන්නවා ක්ලච් බැලන්ස් රයිට් ක්ලච් බැලන්ස් එක තමයි ගන්න මෙහෙම මෙහෙම කරලා තියාගන්න සරයන් නොදී නැත්නම් පසතියෝ දෙන ගිහිල්ලා මා හේලේ පල් යනවා නේද හරි දැන් ඔතෝ යෙන්නේ නැහැ නවත් ගත්ත බ්‍රේක් කරා ආයි බ්‍රේකින් එක ගත්තකම යනවා හරි ඒ නිසා මේක කාන්තා පාර්ශ්වයෙන් කරද්දී බයික් සහ කාර් ජනප්‍රිය වෙනද ඔතෝ නිසා හරි ඒතර මේ පද්ධතියේ බ්‍රේක් ගියර් කියන පැත්ත අපේ හිතෙන් අපි අයින් කරලා ඉන්නවා හරි ගියර් එක කියන එක ක්ලච් එක කියන මුළු පැත්තම අපි අමතක කරලා යනවා යන්නේ ඒ වගේ අපේ ශරීරයේ එක්තරා පද්ධතියක් තියෙන උදේ ඒව අපි හිතන්නේ පැත්ත දාලා මේව ලස්සන අපි ප්‍රතිදින කරනවා කරන්නේ මොකද හෘද ස්පන්දනය අපි කරන්නේ හිතන මේ කරන්නේ කාර්නිකා මුචරි පෝෂිකා මුචරි විස්තර අපි හිතන්නේ ඒක සර්වේ වෙනවා දැන් මේක සමහර වෙලාවට අපි මහන්සි වෙන වෙලාවට අපි දුවන වෙලාවට අපි බයෝචනාවේ ස්පීඩ් එක වැඩි කරන්න ඕන නම් අපි ඒක සර්වේ වැඩි කරනවා හරි දැන් අපි වාහනයක් ගියලා පුතේ දැන් මේකින් ගියලා කතා කරවච්ච එකම ඒක ස්ලෝ වෙනකොට ඒ ගියර් එක මාරු වෙනවා අඩු ඒවා නම් කරන්න ඕනේ නැහැ ඒක තමයි සර්වේ වෙන්නේ ඒ වගේ තමයි දැන් සොසන වේගෙත් එහෙමයි සොසන වේගෙ සාමාන්‍යයෙන් අපි දාගත්තත් පළඳ දෙයක්වත් අපි සිහි නැති වුණා සසරේ සිද්ධ වෙනවා. අවදින්නේ. සසරේ සිද්ධ වෙනවා ආස්වාසයෙන් පාස්වාසයෙන් නියමිත සිද්ධ වෙනවා. ඒ සිද්ධි ටික අපි පාරා දින තියෙන පුතේ වෙනම පද්ධතියක් අපි කරගෙන ස්වයං සාධක ස්මයපත්. ඒ ස්වයං සාධකෙගේ සාමාන්‍ය අවස්ථාවේ තියෙන විදිය එක විදිය අපි වෙනස් මොනවා හරි සිද්ධියක් අනුව බය වුණාම තරහ ගියාම වෙනස් වෙන විදිය වෙනස් වෙනවා. ඒ ඔක්කොම කරන්නේ කවුද? ස්වයං ක්‍රිය පාර. right? ඒක තමයි අපි කියන්නේ ඔතෝ සමගියන් ඉබේ ඔතෝ right මෙන්න එහෙනම් ඒ වගේ පද්ධතියක් අපිට තියෙනවා කියවන්න අප ශරීරයේ ඇති සත් සාමද ස්නාය පද්ධතිය මගින් අප ශරීරයේ ස්වයං ක්‍රියෝමිය ස්වයං ක්‍රියෝමිය එතකොට ඒ ආහාරයේ ප්‍රතිවෘද්ධ ආහාරය ප්‍රතිවෘද්ධ ආහාර දෙකක් එක මනෝවේගී ස්නාය පද්ධතිය අනුවේගී ස්නාය පද්ධතිය අනිත්‍ය ප්‍රත්‍යානුවේගී ස්නාය පද්ධතිය. එතකොට අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී වෙනස් වෙන විදියක් මත තියා ගන්නවා මෙන්න මේක තමයි වෙනස් වෙන්නේ. ප්‍රත්‍යානුවේගී කියන්නේ සාමාන්‍ය අපි ඔයලෙක්ම නිදාසී වාර්ලා ඉන්නවා. මේ ගෙදර නිදාගෙන ඉන්නවා. වාර්ලා ඉන්නවා කිසි අන්නේ වෙලාවට සිද්ධ විදිහ. හරි? දැන් ප්‍රත්‍යාන අනුවේගී කියන්නේ බය වුණා. ව්‍යායාම කරන එක. කරහ ගියා. වෙනස් ඒවා
බලන්න සාමාන්‍ය අස්වාද්‍යාන්වේ කේතස් ආවේ සාමාන්‍ය වෙනවා අනු මේ වය වුණා තරහා ගියා බලන්න වෙදිනා ඊළඟ පේනහළු වාතනේ සාමාන්‍යයෙන් අපි ආස්වාස පාස්වාස දාසයන් කරමු ආස්වාස කරා නැවතුවා පාස්වාස ඒ ආස්වාසයෙන් පස්සේ පොඩ්ඩක් නවත් කර ඉතකොට කෝණි වෙලා දැන් පාස්වාස දුවපද එහෙනම් ආන සසන වේගය බය වුණා තරහ ගියා බැලු බඩවැලේ චලන බඩවැලේ චලන සාමාන්‍ය අවස්ථාවේ වේග සිද්ධ බය වුණා පොඩේ නම ස්ලෝ වේ ඔයාලා තරහ ගියා ඔයා උඩා බය වුණා මයා උඩා දුක ඉදුණා කන්න බැහැ කන්න බැහැ මේ මෙලද වේගි කය අතේ ගහන එක දැන් පොරේ නාටකදයි කන්න අනේ වලට ඔරි ඇයි මෙලිර කාපුව පාට ජීර්ණ වේ බඩවැලේ චලන අනේ හැ බලන්න ඔයා දෙහි වෙලා ඇතනේ තරහා ගියා බය වුණාම දුකේ දුර මේ වගේ සිද්ධිය ගැදී ඔයාලා කන්න බැහැ දෙකෙන් අහුවෙන විතරක් යාම කන්න නැතේ පොද කිත්තේ අම්මාගේ අනේ කර කියන්නේ සරල වාක්‍ය බත් කිත්තේ අම්මා වාදේ කිත්තේ අම්මා හදුනේ නැහැ කවදා ඇයිද ඔයාලගේ වයස හරකෙක් ගන්න ඕන එක දුන්නේ නැහැ කියලා මහින්ද රාජපක්ෂ එක්ක කරේ ඇත්තට පහර. බලවස් නැහැ. ඉන කලින්. ඒ ඇත්තටම මොන කියන්නේ කපතියු. ඉතින් ඇත්තටම මරුණටවත් මම කියන්නේ බලිනවා. නේ? මේ කියන්නේ මේ වගේ දේවල් ඉක්වෙද නැති කරලා දේවල්. එහෙම තියෙනවා දැන් ඕන තරම් සිය දෙවියෝ ගන්න නම් විභාගේ අයියෝ කොට යර කොහොමද සිටිනවද? ඇත්තම අපි ලෝකේ පන්තියේ මේ ගමේ ඉස්කෝලේ අපි පන්තියේ පළවෙනි වෙලා නේ රුසස් කියලා. නගරේ පාසල ගිහලා අපේ වෙලුණයි. අද බුදුවා මේ අපි එන මෙලහ දෙමල්ල ගස්වල. ඒ මේ ගස් ගැත්ත ගස්ෝතිය වල. ඒ කියන්නේ මොකද? එහෙම එහෙම නවුනා. එහෙම අපි වෙනා කරත් කරගන්න. අපි දෙවිස්ස උනන් දිය උනත් තාත්ක කාරණේ ध्यास ඒ වෙලාවම අපි දරා ගන්න කිසිම දෙයක් නෑ ජීවිතේ මුත්තේ දරා ගැනීමේ ශක්තිය ඇති කරගන්න එක මාත් පිළ මේක පුදුම මේ කොහොමද උගන්වන්නේ ඉස්කෝලේ මාත්දී ආරෝහිතෙක් ඉදලා පීඩා කරලා ඒව ගන්න නිහම හරි ඒ නිසා තමයි අර බලන්නේ ළමයි කොච්චර අපල දක්ෂ ළමයි බලලා දැකලා තියෙන නිසා මේ බලාගත් සබින එකක් තමයි මේ වගේ සිද්ධි තියෙනවා මේ බාහිර ප්‍රතිඵල ආපසුත් ප්‍රතිඵල අවුරු නැහැ කියලා සියදිවන නේරාදි මමත් කරන්නේ නේද? මෙදිසියන කරුණයි කියලා කරුණා නම් ඒක පදාම් මේ දෙයනේ එහෙනම් මේ ප්‍රාමයක් ඇතර කරගත්තද නේද කියන්නේ? කොච්චර ප්‍රාදයක්ද? ඒ පොඩි වෙලාවම ඒක අපරාධය කියලා ඒක නේද තියෙන්නේ මොකද? ඒ වෙලාවට අපි තත්කාලේ ආලෝකයට කතා කරලා මිස් වෙන දෙයක් කරගන්න ඕනේ. يعني
ජීවිතේ කවදාවත් මරණය විසු හොයන්න බෑ. ඒක හරි මම තියාගෙන මම කිව්වේ තීරණාත්මක අවස්ථාවක් ඔය බඩවැල් චලන ගැන කිව්වා. එහෙනම් දැන් තේරුණා ධර්මයේ පද්‍යයන් මේක. එක සැරයක් කියවන්න. ප්‍රත්‍යන්ත්‍ර කිය කියන්නේ කේත ශ්‍රාවය උත්තේජනය කරයි එසේ කාණිකාව කුඩා කරයි කියන සාමාන්‍ය අවස්ථාවක්. ස්පන්දන වේගයේ අඩුවේ වෙනහල වාත්මයක් අඩුවේ වේගය බඩවැල් චලන සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. අනුවේගී කියන්නේ මොනහරි දෙයකට අනුව සිද්ධ වෙන කේත ශ්‍රාවය ඡේදනය වෙනවා කාණිකාව විශාල වෙන කියන්නේ උදේට බේරි නෝන වට. ඇසුර ඌ වෙලා උදේට බේරි. ඇද ස්පන්දන වේගය වැඩි වෙන්න ඕන ශක්තිය වලින් දෙන්න ඕනේ. ඊට සසන වේගය වැඩි වෙන්න ඔක්සිජන් වලින් දෙන්න ඕනේ. එතස බඩවැල් චාන නිසෙන් දෙකල් දින මේක අපිට. ඒතර බඩවැල් චාන මේක අඩු වෙන්නේ නැහැ දැන්. ඒ ඒ ඒ වැඩ කරක් නැහැ දැන්. රුධිරය වැඩිපුර පොම්ප වෙනකොටේ මාංශ පේශි සහ ඒ අදාළ අවශ්‍ය ඒ අවස්ථාව දේවල්. ආහාර ජීර්ණයට යොමු වෙන්නේ ශාන්ත්‍රිය. ඒකයි හේතුව. දැන් මුදාලා උදේ දැන් දවල් හොඳට කාර්ත තෝම කෑවෝ. උදටම මාල්හවස මාත්‍රිය ගියා මුදාලාට එතකොට දැන් මින්ද වගේ ඉන්න එනෝනි. හේතුව එතකොට ඔතේ ඔයාලගේ ආහාර ජීර්ණ පද්ධතිය වැඩිපුර රුධිර සප්ලයි කරලා තියෙනවා. ඒ වෙලාව දැන් ඒ වෙලාව ශනිකෝ මොනවාරි බය වීමක් වුණා ඔයා. නිදාගන්නේ නේ. right? හරි. එතකොට බය වීමක්. අනේ එතකොට අත්දාල කොයිද? එතකොට ඔයා රුධිර සප්ලයම වෙනස් කරලා ඇවිල්ලා එහෙම වෙනවා. දැන් අපි පැත්තට ගෙදර ඉන්නවා මොකද ගෙදර ඉස්සෙල් ගෙදර ඇතුළේ රෑට කාලයක් පාඩම් කරත් තාම බැයි ගෙදර ගිලා බඩු බානවා ඔයගොල්ලෝ එහෙම ඒවල් දැනීමනේ හරි ඉස්සර එහෙමයි පොත අරන් වාඩි වෙන්න ගන්නකොට දැන්නවදේ අරගෙන වඩා වැඩ දෙන්නේ නැහැ ඉතින් ඒවක් පාලනය කරගන්න කෑමෙන් පාලනය කරගන්න හරි ඒවා තමයි අපිට උපක්‍රම ඒකට ඉඳ දෙන්නේ නේ ඉඳ කියන එක ජය ගන්න ඉඳ කියන ජය ගන්නවා කියන්නේ ඉදා නොවෙන ඉන්න එක නෙමෙයි අනවශ්‍ය විදියට පන්තියේදී එහෙම නින්දයන් ළමයි ඔය මොනවද කරන්නේ මම කියලා දෙන්නේ ඉස්කෝලේ පන්තිය නේ ඉස්කෝලේ මට ඉස්සර පොතේ දවසෙන් පන්ති දිනකොට උදේ ඉඳලා දවල් පන්තිය කාල වෙලා හවස පන්තිය වලට ඉච්ච ගම බින්න පොත ඔයාලට ළඟින් නු සද්ද දදන්නේ කොහොම මේ කොරවනවා තමයි මම නම් කරන්නේ ඒ වෙලාවට නින්දයන් එනකොට චූරි සිද්ධාර්ථ පොඩි සිද්ධාර්ථ ගෙනිහිල්ලා චෝට්ටක් අපර ගන්නවා ඉන්නරගෙන මෙන්න මේ කම් දෙක වාරත්ත ඔය කොහොම දෙක රප්පු වෙලා දැනින්න හදලා පටන් ගන්නවා ඉති මත මොකක්ද කොහෙද right එහෙමද එහෙම ගන්න ඉති මත බලන්න හරි මම කියුවේ අනුවේගී ප්‍රත්‍යාවය මෙන්න අපි යන ඊළඟට අපි යනවා රසායනික සමායෝජන එහෙනම් සමායෝජන ඊළඟ ආකාරය මොකද්ද රසායනික සමායෝජන එතකොට පොඩි එතන කරන්නේ ස්නායු නෙවෙයි රසායනික දවතයි මේ කරන්නේ. ඒතර රසායනිකව කියන්නේ කෙමිකල් එක. ඔයාලගේ ශරීරයේ දැන් මේ වෙනකොට ආහාරීත්වය වෙනස් වෙනවා. ඔයාලට ඔයාලා දැන් ඇත්තම ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන් ස්රාව වෙලා අර ඉඳපු අර පැන්චොනේ දැන් ඉන්නේ අපි. දැන් කියන්නේ මචන් ඉලම්දාර. ඉලම්දාර වයිස්. ඉලම්දාර කියන වචනේ තේරුම සිංහලසල් කියලා දුන්නා. සියලු දේවල් දිච්චවල ඕන්නේ හදනවා මේ ඇයි බෑ මේ කට්ටක්
හරි ලව මහුලත් හරි කරච්චේ කැලක් අපලා පාට කරනවා ලේනවා ඉදිතුව ගහගෙන හරි කපන්නේ අච්චා හරි ගහන අනිපාට කැපි පේන කයිතක වයස තය අතර වෙනසක් මොනවාරි ගන්න ආදෝ එක එක විදි කොන්වෙනියම් තේ කපනවා නේද වෙනස් රඳිනවා වෙනස් මොනවාරි වල ඇත්තට ලස්සන වෙලා ඉන්නේ තාම හැබැයි ලස්සන උන්නේ බලන්න ඉතාලි කිරේ වල ඇත්තට ලස්සන කවුරු පහක් දැන් ගාම නෑ ඉතින් ඒ වුණාට දැන් ඔය තත්ත්වෙට හරිය විනාස කලේ කවුද? අසයන් කවුද? ටෙස්ටොස්ටෙරෝන් ඔයාලට ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෝ. රයිට්? එතකොට අන්නේ වෙනස්කම් ඔක්කොම සමග අපිට හෝමෝන් නොතිබ්බනම් ඔයා හිතත් ඔයාගේ ටෙස් එකයි ඔයා අතර වෙනසක්. බදව වහගෙදී ඈ ඔයා තරහ වෙලා වගේ තිබ්බා. ඔයා මේ බලන්න මම දැන් ඔයත් එක්ක දැන් මං ගිහලා ඔයගේ ප්‍රශ්න අහන ඔයා උත්තර දුන්නේ නැතුව ඒ දැයි ඉතින් පස්සේ කිව්වද මේක අපි වෛරීකක ප්‍රහාරාත්මක යුද්ධයක් නේ ටයිම් කිසිම ළමයි එකෙක් අපි තරහ නැහැ ළමයි ගුරු එක තරහ වෙන්න දෙපා ඉතින් ඒක තරහ ගන්න එපා ඒක අපිට අමතක පියම ඔය ඕම නෙමෙයි කරන්නේ දැන් අද මගේ වල මොකුත් නැතුව පොඩි නැත්තම් මම දවස ගන්න මේ නේද නැගිටවලදී එහෙම එහෙම කරන්නේ හරි දැන් මම ගන්න මේක එච්චර දැන් මොකද මේ ඒ මතනවා දැන් පුතේ අර ඔයා හිතන්න ඔයාලට හෝමෝන් නොතිබ්බට ඔයා ඔයා සහ ඔයාලගේ පොල් ගහ හතර වෙනසක් නේ දැන් අපි පොල් ගහ අපි ගෙදර යන පොල් ගහ අපේ පැත්තට නැමිලා ප්‍රතිචාර දක්වන්නේ මොකුත් නේ නේ නිකම් පොල් ගහ පොල් ගහ නේ දැන් ඔයා අහා ඔය ටෙස් එක දීපු ටෙස් එක වගේ හරි ඔයි කිය පුතේ ඔයා හිතන්නේපා ඔයා සෛල වලින් හැතුණා කියලා ඔයාගේ සියලු දේවල් පිටික මේවා ගති පැවතුම් හැඩරුව සිතෝ පැතුම් ඊළඟට පුතේ ආදරය එවගේ වෙනස්කම් ඊළඟට පුතේ බලාපොරොත්තු ප්‍රාර්ථනා දෙමද ආවේගය අපේටි අපේ අනේ හැමදේම ඇති කරන්නේ මොකද වෙන්නේ අපේ මේ ශරීරයේ තියෙන හෝමෝන රසායනව ඒස කොටින්ම කොට වල ජීවිත අවත්වගෙන යන්න මේක නැතුවම බෑ හරි ඕකෝන කියන්නේ නැතුවම බෑ ඕකෝනයක් නැති වුණොත් ඉවරයි දැන් මම හිතන්නේ මාත් ටෙස්ට්ස් ගන්න නැති වුණොත් ඉතින් මොකියෝ වලා කියන්නේ වැඩක් නෑ ප්‍රජනක පද්ධති වර්ධනය වෙන්නේ කිසිම හැකියාවක් ඇති වෙන්නේ නැත්නේ ප්‍රෝග්‍රෑම් ස්පාර් වෙන්නේ නැත්නම් මම අහන්නේ වැඩක් කියන උගේ ඇත්තද වැඩක් තියෙන කියලා කියන්නේ බලනවායි කියන්නේ සාමාන්‍ය දැන් ඔයාලා කියන්නේ දැන් ඔයාලා පාරේ යනකොට හරිය ලස්සන යන්ත මේ හන්සම් බොය කෙනෙක් නියම් පාරේ යනවා බැලුවේ නැතර නික අනේ බලන්න ආසයි කියලා එහෙම හිතේ දැන් කිය වාගේ හරි බලන්න දැන් දන්නේ මම අපටින් නම් මට පෙන්නන්න බැරි උත්තරේ දන්නේ ඉතින් ඒකම ඒක සාමාන්‍යයි එහෙම තමයි ඉතින් ඒ එහෙම වෙන්නේ නැහැ ඔයා හිතනවා අසාධාරණයක් වුණා right නැගී සිටිනවා ඒ මොකද ඒ හොම වාගේ ආලෝණ අසාධාරණයක් වුණා මම මොකද කරන්නේ අසාධාරණ වෙන උතෝයේ තේරිය නැගී සෙට් එක අපිට ගිහලා එක්ක කරනවා නේද ඒකත් අල්ලන්නේ නැහැ ඔක්කොම එක කරනවා එක්ක නෙලනවා හරි වෙච්චා ඒ ඒ පුතේ අන්නේ ඒ පොඩි කාලේ නැති
group නේද පොඩි පොඩි හැදෙන්නේ bits. ඉතින් ගොඩක් හෝමෝන තිබුණාත් අපි කතා කරන්නේ මේ අවස්ථාවේ හෝමෝන කීපයක් ගැන විතරයි. ඒකවත් දැනගන්න හෝමෝනයක් රසායන ද්‍රව්‍යයක් උදේ මේක හැදෙන්නේ එක දැනක තව දැනක තමයි ක්‍රියාත්මක. මුළු ජීවිත කාලෙම හෝමෝන කපිරයි. සමහරවිට සමහරවිට තයිරොයිඩ් ගන්ති අයින් කරනවා. තයිරොක්සින් නැති වෙනවා. මුළු ජීවිත කාලෙම තයිරොයිඩ් ගන්න. සමහරවිට ගර්භාෂය අයින් කරනවා. ගර්භාෂය අයින් කළාම ඒ ගර්භාෂයේ නිෂ්පාදනය වෙන හෝමෝන ජීවිත කාලෙම ගන්න. සමහරවිට ඩිම්බ කෝෂය අයින් කරනවා. දීපෝෂණ එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම වුණාම වෙන්නේ දැන් ගර්භාෂයයි කියලා තියෙනවා. හැබැයි ඒක හොමෝන මොකද කරන්නේ? ගන්නවා. දැන් මොලේ හොමෝන ඉවරද? මොලේ අයින් කරලා ඉන්න බෑ කොහොමද? ඔය ආරක්‍යතික මොලේ අයින් කරලා ජීවිත කාලෙම හොමෝන ඉන්නේ නෑ. කොහෙද ඒක සාමියෝ? මොලේ තියෙන ප්‍රධාන වශයෙන් හොමෝන එක නෑ. අබ්බල. එන කවුරු කියන්නේ මිනිසාගේ දීර්ඝ කාලී කියන්නේ මිනිසාගේ දීර්ඝ කාලීන සමාජනයට අත්තරධාරක නෑ අන්තරාසර් ගාන්ති පමණක් ශ්‍රාවය කරන හෝමෝන නම් රසායනික වැඩගත්. ඒ රුධිරය හෝ වසාකල්ලය ඔස්සේ මුළු ශරීරය පුරා පැතිරි හෝමෝනියක් ආකර්ෂණය වෙන්නේ. අන්තරාසර්ග පුතේ ගාන්ති වර්ග දෙකක් අපේ ශරීරයේ තියෙනවා. එකක් අන්තරාසර්ග අනිතේ බාහිරාස. අන්තරාසර්ග බාහිරාස. අන්තරාසර්ග කියන්නේ පුතේ මේ ඇතුළෙමයි කියන්නේ බුද්ධරේකම දෙනවා මේක දෙවුවා උදටම දුන්නු බාහිර සර්ගයෙන් ඉක්දවන එනවා කියලා කියලා හේතේ කියන්නේ විපතවල එළිය දෙනවා කරක් ඉවස්සේ එන්සයිට් එන් ටු එළිය ඔටු විපතවල එළිය දෙනවා එතකොට එහෙම ඒව බාහිර සර් හැබැයි හෝමෝන විපතන ඔක්කොම රුධිරේට යන්නේ නැති එහෙම මයිලින් රුධිරේටමයි දෙන්නේ ගාන්තිය කියන රුධිරේටම හෝමෝන විපතන මුළු ශරීරෙටම යනවා දැන් වලට ඩිස්කස් කරලා නිපදවද? සාමාන්‍යයෙන් නිපදවද? මොන ශරීරෙම යාලා තියෙන්නේ? සාංගත වෙලා තියෙනවා. ඒක හැමතැනම තියෙනවා. ඒ සතම හැංගීම් දැනීම ඇතුළු සියලු විපර්යාසයන් කැපෙනවා. නිත්‍යක ලිංග ලක්ෂණ. නැවුලරි. සරාලේ නිදැයි. කටකට රළු වෙලා. හරි? අර සීගිති වයස නේද කි? ඒ ඔක්කොම විපර්යාස. ඒතර ඒක දීර්ඝ කාලේ නෑ වයින රැවුලෙන්නේ. දැන් රැවුලෙන්නේ දීර්ඝ කාලී සමාන මේක දැන්. රැවුලෙන්න ගත්තම ජනවාරි එනවා පෙබරවාරි එන්නේ මාර්තු වෙනවා අප්‍රේල් එන්නේ. එහෙම රැවුල එහෙම නෑ එන මැරෙන්න තමයි. මැරලා මරණේ රැවුල ඔබල තමයි තියෙන්නේ. කොහොමද? එතකොට එහෙනම් මොන එහෙනම් අන්තරාසාර කියන තේමාව අන්තරාසාර කියන එක හරියට ඔය ලක්ෂණ එක කාබරින් සංයෝග වෙයි. කාබරින් සංයෝග කියන්නේ ප්‍රෝටීන් වල උද්‍රය මගින් පරිවහන. පරිවහනය කරන උද්‍රයව මේවා අනු විභාග. නිපදවන ස්ථානය මත ඉස්සෙම නිපදවන කරන මේ පැහැරව තමයි ප්‍රයත්න. ඉලක්ක අවයව උත්තේජනය කරා. ඉලක්ක අවයව උත්තේජනය ඊළා රිතා අනුසාර මහවදා කෝර්නේ සුළු ප්‍රමාණයෙන් තිබුණා. එහෙම සමානලාම හෝමෝන වැඩි වුණාම වාතේ. ඔය සමානුකේ හරි ඒ හෝමෝන නිසා තමයි අපිසේ මරා ගන්නවා අපිසේ ඒක පොඩි ගා ගන්න කාලේ තියෙන ඒ හෝමෝන. ඒ තව තියෙනවා ඉස්ට්‍රොය වෙන ශීවි හෝමෝන වැඩි නම් අපිසේ මේක ක්‍රියාකාරකම් වෙනවා වදාරින් උගන්නේ. ඔයාලා යාබ් එක දැක්ක දැක්ක එලාවකට දැක්ක දැකීක පස්සේ
උදාහරණයක් කියලා ගන්න භාග්‍ය කියන්නේ කැමති උදාහරණයක් හොරයි සෝල් හවුදු මෙහාට කරන පසාද දෙකක් උනාක් තරගෙන ඒ තුනම හැදී ඇවිල්ලා බලන්න කිව්වා මොකක්ද කරන්නේ මොනවද කියන්නේ හරි ඒ කල්පනාව තාක්ෂණික ගැටයක් කරගන්න කියලා ඒකට බදයක් එයාලා හිතුවා එහෙම ඒ වින් පරම්පරාගත ප්‍රවේගවා දෙනවා ඒක ඔයාලගේ සාමාන්‍ය හට වසරේක පටන් ගලා දැන් 9000 කලා වෙනකොට නේද ඒ තරම් විකාර වෙච්ච දාත එකක් හරි යද්දී අර වර්ගෙම එහෙම ඉන්නවා මේනේ අර අපි අර අපු ළමයි කවුද අර ෆෝන් එකද නේද හරි ඒ වගේ මේ හැම තියෙනවා ඉතින් ඒ වගේ අතිසාරකයේ ස්කේල් ඒ වගේ ලාර සමාහරක වැඩි වුණාම අඩු කරන්න තරම් කටයුතු කරන්න බැහැ නිශ්චයතනය කරා සමාන අනුග වැඩි ගන්න පුළුවන් හෝමන් සායනයක් තියෙනවා මෙහෙර තියෙන වර්ධනය අඩුයි මෙතන එම කරන්නේ නැහැ හරි ඉතාල ගන්න වෙලා මේ හත අවසර වගේ බලුවොත් ඕල දෙවනි අවුරු එහෙම කලබල වෙන දැන් සමාන ප්‍රවේශිකෝත් නැහැ සමාන පවුල් වල ඉක්මනට කට්ටිය අලු 10 12 15 වෙනකොට මුස මහත් වෙනවා ගිහිල්ලා වැඩි පත්තර පාත් වෙනවා සමාන පවුල් වල කට්ටිය මේ අවුරු 15 18 විතර ගා තාම මුංචය වගේ මේ කට්ටිය ආශ කොට කරපැත්තේ වැඩි වෙනවා. එහෙනම් යාලා අවුරුදු 15 20 30 වුණා තාමත් 40 වුණා. දැන් කොල්ල කෙල්ල වගේ ඉන්නවා 40 50යි. අර වුණා තාම 35. ඒතකොට අර එහෙම තියෙන උනේ. අප සමහර පරම්පරා තියෙනවා. සමහර මන්දාර පරම්පරාවේ මිනිස්සු. හැමෝම මැරෙන්නේ අවුරුදු 90 100 ඉඳලා තාර්කින් දැන් ඉන්න මැරෙට නැතෝ ජීවත් වෙන කට්ටිය තියෙනවා. ඒකට පේන්නේ දැන් වගේ පේන්නේ. හැබැයි ඒ හැම පෞරේ හැම කට්ටියම අවුරුද්ද 90 15 ආරුනේ දැන් ඉන්න කට්ටිය මම හිතන්නේ එතුම 90 නේද දැන් අපි 60 ගණන් වල වගේ ඉන්නේ කාර්ුදියා ගේමකට කිසිම දෙයක් නැහැ මොකද අයියෝ වැඩ කරා ඒ උනේ ප්‍රවේණිකෝ යාමද දියවැඩියාව හෘද රෝග ඒ වගේ සමහර පොල්ද හෘද රෝග දින පෞරේ ඉන්නකොට ඒ අදාළ මාළු නාටකේ ඔක්කොම ලාස්ට් හරි දැන් එහෙනම් කියන හෝමෝන ලක්ෂණ ටික වලට පහ කිය කාබනික සංයෝගමේ රුධිරය මගින් පරිවහණය වීම නිපදවන ස්ථානයේ බැහැරෝග්‍යාත්මක වීම ඉලක්කවය උත්තේජනය කිරීම ඉතා අනුසාරණ බව ව්‍යාධි ඊළඟට අත්අසං ගති තියෙන තැන්පොතේ එකක් තමයි පිටියුටරි පිටියුටරි කියන තුන අල්ලන්න පුළුවන් ගන්න නෙවි මොලේ වෙන්න මෙහෙම දැන හදලටයක් විතර චූටි ඒ වගේම කල්ලාදයක් උත්තර චූඩියේ එන හෝමෝන වර්ගයේ 11. ඒ ඒවා තමයි අනිත් ඒවා හෝමෝන නිපදවන ටික තියෙන එක. මුළු ශරීරය පාලනය කර වෙන්නේ පුංචි පුංචි. හරි. මෙන්න මේ පොඩි පොඩි එකේ තමයි මුළු ශරීරය පාලනය කරන්නේ. එතකොට තයිරොයිඩ් මෙතන. ග්‍රසනිකාව තියෙන දන්න ඕනි. ග්‍රසනිකා නෙමෙයි. අග්නාශයේ තියෙන්නේ ආමාශයේ පිටක මතකයි මේන මෙහෙම ආමාශයේ පිටක තමයි අග්නාශය. අදිරෝක්‍ය පුතාල මතකද වීඩියෝ එකේ පෙන්වන දේවල් ලකින් නැති මේ රෝක්‍ය ඔන්නෝම් කෝපියක් වගේ අදිනු. රෝක්‍ය රෝගේ මේක අදිනු. හරි. ඊට පස්සේ ඉතින් මුෂණ කෝෂය දිබ්බදී නදා. දැන් ඔව් ඔලම ගන්න. දීපසා මිෂන් පොසින්ද ගන්න. ඔව්. දන්නව? දන්නේ. කොමාරව දාවනි. කියලා කන් දෙන්නේ නේද? ඔලක දන්නව? කියලා මම කියවේ. අදාළ විකාරයේ දානයකින් මහදා. දැන් 10 මාගේ ප්‍රජන්‍ය මාර්ම ගන්න බලනවා කියන්නේ. මේ නැත්ක නීලා නේද පළවෙනි එක ඔය රජනේ වාල්ක වලින් එන්නේ
ඇතර ගියා නෑ බලන්න දැන් මේ ළමයාට මේ අධ්‍යාපනය කොහොමද දැන් ලබා දෙන්නේ ඈ ළමයා 10 පන්තිල යනවා ආ බලන්න මේ ළමයා විතරේ නතු මහා පංජාජාලයක් ඔය ළමයි කියන්නේ මොකද මෙන්නස් පිටියුඩ විගාන්ති පිටියුඩ විගාන්ති අපි කියන හොමෝන අපි කතා කරන මෙතනින් එනවා එකක් තමයි ADH ADH කියන හදාගන්න මෙතනින් යන තව එකක් තමයි FSH අපි FSH කියලා දාන්නවා මොකද ආත්මසුනය කාමසුනය තව එකක් උනේ LH ඒකත් අපි දාන්නවා අපි ඒව දාන්නවා මේකත් දාන්නවා මෙතනින් යන අනිත් එක තමයි GH මතක හදාගන්න GH ද GH කියන්නේ ඩ්‍රොප් ඕෆ් වර්ධක හොමෝන හුදෙකු තාලේ අවශ්‍ය පාලන ආවට පස්සේ ඔයාලා ගන්නට උසද මහතර ගන්නට මෙන්න මේ මං වගේ වැඩි වෙනවා බලද ඒ ගන්න හරි එතකොට වැඩි වුණොත් යෝගද භවය යෝගද අඩු වුණොත් පොරු භවය මෙතන කවවක් පොරු භව නැහැ පොරු භව නැහැ යෝගද භවත් නැහැ යෝගද භව තියෙන ළමයි මට අද මේ මහා අමලත් කොහම අඩු කරාද වගේ යාව මොකද නවතුනා බස් මේ පැද්දේ ඒ ළමයේ නැද්ද ඉස්කෝලෙන් ගත්තා එක ළමෙක් වගේ වලේ මුදේ මේ මිල්වැර දියම ගියන්නේ නැද්ද බා මහදාලා කරේලා යන්නේ එන බඩේ මේ මේ හරි ඉති එහෙමද රේයර් මුදේ වැඩි උනා අද යෝධ බව right මහත් වීම නෙමෙයි යමා වාගේ එන පොත්න කියන්නේ පින මස්තිෂ්කයේ තියෙන හයිපොතලමස තියෙන්නේ හෝමෝනේ වර්ධක හෝමෝනේ ඉලක්කවටගේ අස්ථි හා පේශි දැන් මේ පාඩම YouTube ලා තියෙනවා අපේ YouTube channel එකේ බලන්න කියලා ආලෝක කියන මැසේජ් එකක් දාලා ඊළඟට තයිරොයිඩ් ග්‍රන්ථිය මෙතන තියෙන්නේ දෙකේ හෝමෝන තුනක් එනවා අපි ඉගෙන ගන්න දෙකයි සරාලයත් එක්ක තියෙන කැල්සිටොනින් සත් තුන ක්ලාස් එක කැල්සිටොනින් සහ තයිරොක්සින් මොකද හොමෝන දෙකක් කියන්නේ කැල්සිටොනින් සහ තයිරොක්සින් මේ කැල්සිටොනින් සහ තයිරොක්සින් තයිරොක්සින් අහලා ඇති නේ අම්මලා තමයි තයිරොක්සින් ටෙස්ට් අම්මලා පර්සන් ප්‍රාතුළු බයි වැඩි ඉවාලක් නේ ඔයාලගෙන ඉච්චර කරන්න අවශ්‍ය වෙන සමහර රෝගවලට හොයනවා තයිරොක්සින් ටෙස්ට් එක සාමාන්‍ය මිලයිට බන්දා කරලා ගන්න ඒ ටෙස්ට් එක තයිරොක්සින් ප්‍රමාණය ගන්න බල කැල්සිටොනින් කියන්නේ ඔයාලගේ කැල්සියම් ප්‍රමාණය ඉතලේ කැල්සියම් අඩු කරලා අර වැඩි වුණොත් අඩු කරලා වැඩි වුණා පුතාල උදේට කිරිමි 10 දින ඔයාලා මාළු බෙදලා කාල දවල්ට ආල්මස් සෝමාල රැත් චිකන් කෑම කටුත් එක්ක කෑම ඒතර කැල්සියම් ප්‍රමාණය මොකද වෙන්නේ උදේ වැඩි වැඩි වුණා මොතේ සයිලම වැඩි වෙන හොඳ නැහැ කංගාලේව තැම්පත් කරනවා සාචිත ගබඩා තියෙන අස්ති අස්ති වල ඕතර ගබඩා කරන්න පුළුවන් ඕතර අවශ්‍යම එළිය ගන්න හරි අන්න ඒක වැඩකට නෝම මොකද කැල්සිටොනින් හරිද කැල්සිටොනින් අයියන් තයිරොක්සින් කරන්නේ ඔයාලගේ ශරීරයේ පරිවෘතියක් ඒ කියන්නේ දැන් ඔයාව ජීවත් වෙන මොහොතේ අර සෛලයක් වැඩ කරන්න ඕනේ ප්‍රතික්‍රියා සිද්ධ කරන්න
Recording in progress. Hari mungkin signal awal lagi ya, online ini kat dia dah. Agar online dah wo. Online kat dia agar dah hari mungkin lagi mungkin. वीडियो के लिए इन्हें वार्ता को हम बोल रहे हैं इलाका पड़ा कि आस्ती हाँ बेच चुके हैं वही वार्ता ने दर पालने का निशानी इन्हें वास थायराइड का नहीं क्या थायराइड सीन ने ना वास कैल्शियम नहीं है कैल्शियम में मदद करन शरीर में कैल्शियम उधर ये बैठी ना आटू करना वास एम पर दल को है आस्ती बोल वो यार थायरॉक्सिन बैठी हूँ ना तो बासे में नागल लाश है वो यार अपने निकांग इन्द्रन है ताल निकांग इन्द्रन में मनोवाहरी वैराग करान ये वाके वहाँ में हेमवती से वो शक्ति है कि निपुण देवे ना ओट वाटा ताल शक्ति निपुण देवे ना कोमारी पिकर आगन वाला निकटर में बाइस के लेकर का पीसा वाके पारी इरवास आप हमको तीसरे बाढ़े की नहीं खाना बुते पुदुवा खाना मागे ना पुदुवा क्या है बाप कोचर क्या है बाप पान के अंदर कोचर क्या है बाप महात ट्वीट नहीं है बे वो कोचर आपके लावा के दिए लेसियन इतना खेतरे साल इधर क्या दिन नहीं अल लेसी मेरे बीच में है बे खाटू शरीर निकाल के अंदर वाके उन्हें अलावांगो मेहमान आओ अरे ये हम चल रहा है मिलाने पाना वागे ने पाना दारा पड़ा बाहर पे इतना ने अबे ये वागे मारे मारे क्यों है ये बात में ना आओ ऐसे हो ना मेरी मुल्ला वागे ने क्या करो नहीं ये क्या ने शरीर है वो दर्द हो रहा भी दर्द में आँख खा रही आने में थायरॉक्सिन वैल्यू हुआ आडू ना मंद बाजार के बच्चे नहीं डैम बाजार ही हुआ बैठे बगा काम आने वाली बलपा आपने आशे को दे बता दिया तो आपने आशे त्याग में मित्र दिए नहीं मैं आपने आशे साइलवार के देखा थी ना दीपिका साह दीपिका पदकोर ने भी दीपिका इतने का बात नहीं का ग्यारह में देखने के नाम देखा थी दीपिका से बात नहीं मैं दीपिका के दिनों साइलवार का देखा मैं दीपिका का मैं होम वर्क स्टार्ट करने बात नहीं का तब मैं कुछ यार इंसान स्टार्ट मतलब आपने यहाँ सिंगा पेंसा है अल आ ने ना पेंसी ने वा लाइक इस ये बात नहीं का तब मैं होम में इंसान दीपिका तब मैं होम एक दिन अल एल्पसा भी का वो ऐसा नहीं है उस अस्पताल का भी क्या नहीं ये दिखो अन्य ना वो ये तो और को दे ये एल्पसा भी साइल नहीं था मैं एक साइल वाला क्या दोगे में इसका आप एक करना अनित्य की किसी भी शाल ये देखने कराने एक रेगा जरूर दे अल ते आपे शरीर या आप भी कोई ना वो लोकोस प्रमाणे बड़ा गहरी रुद्रे ऐटा इतने बुते कीरने वेला ग्लूकोस कोमा देने रुद्रे बिना उते महागाम तो सुना नहीं गान तो आगे इतने कड़ी तारण ने बे ग्लूकोस मेंचर ग्लूकोस ऐटो दिन साइल करे ओ लड़ारण ने बे
ඔක්කොම ස්කන්ධාලම් වල වහම අදු කරනවා අන්න අදු කරන් ගත්තත් ඒක මොකද ඉනිසූරින් කියන හෝමෝනය ආපුවම තත්කාලා ගවඩා වල තැපත් කරනවා හරි තැපත් කළා කරණතාවය තියෙනවා දැන් හදාන්න ඉස්සරහම ඊළඟට සරත් අපි මේ එහෙම වෙන්නේ වැඩි උඩු දැන් අපි ඔයා අදු උනා එහෙනම් හරි ඔයාත් ඔය කට වැඩි හින්ද ඔයාගේ වැඩි හින්ද කවුරුන් යව උඹකට සමුදලා දැන් දාටික මොකන්නේ ඉස්සරහම උඹ පාස්ටර් දාලා තියෙන බටයක් දැන් කන්න බැහැ හරි කන්න බැහැ කන්න බැහැ දැකදී මොකෝන්නේ ගොඩාක් මුසුකු චුට්ට බටේకి පො දැන් මේ එහෙම විරාදී මේ ඇඟට දැන් දැන් ග්ලූකෝස් වාදි කංකාර මොකද කරන්නේ මේන හොමෝනෙ ග්ලූකෝස් ග්ලූකෝස් වල කරන්නේ සාචිත වෙච්ච ඔකම ග්ලයිකොජන් ග්ලූකෝස් වලපත් කරලා ග්ලූකෝස් වල කොහොමද ඇති වෙන්න දෙන්නේ අපුර වැඩි කම වැඩි වුණොත් අර මොකද කොච්චර ස්වයන් සිද්ධි ආහාර දෙකක් දුන්නු තීන ඉන්සුලින් එක මදි උත්නේ මල ගලියන්නේ මොකද හැදෙන්නේ ඊ වෙන්නේ ඒකයි එහෙනම් ඔන්න හොමෝනෙ මොකද ඉනිසුලින් සහ ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරී ග්ලූකෝස් දැන් ග්ලූකෝස් එක රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කරයි ඉනිසුලින් ග්ලූකෝස් ග්ලයිකොජන් වල පත් කරමින් ග්ලූකෝස් මට්ටම අඩු කරයි ඊළා අධිදුක්ඛය මේ අධිදුක්ඛය කියන්නේ මේ මේක මේ අධිරෝගය කියන පොතේ හොමෝන වර්ග කීපයක් ඒකට කතා කරන්න අපි ඉතින් ඇඩ්‍රිනලින් කායික නොරඇඩ්‍රිනලින් කියන කෝර්ටිසෝල් කියන කෝර්ටිසෝල් එහෙම තියෙන පොතේ අපේ ශාරීරික මහා පීඩාකාරී තත්ත්වයට ආවට පස්සේ දරා ගැනීම හැකියාව අධික අර වාක්‍ය ලොකු දරා ලොකු මේ හිත් වේදනාව වගේ ආවට පස්සේ අර සමහර අඬනවා බිම පෙළෙනවා සියදිවි හානි කරනවා ඒව ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ මේ හොමෝන ඒ දරා ගැනීම ශක්තිය වැඩි කරන හොමෝන පොතේ දැන් මේ කෝර්ටිසෝල් වගේ ආවට පස්සේ මොන දෙයක් රයිට් ගැවුවත් ගන්නව නරුවත් පාර පාර අර එහෙම නිකන් බය නැති මානසිකත්වයක් ඇති කරලා දෙනවා ඒක අපේ ශරීරය ගොඩක් වැදගත් විශේෂයෙන් දැන් ඇඩ්‍රිනලින් වුණත් එහෙමයි මේ අපේ ශරීරය අධිසියවත් ආසුනා කරනවා අධිසිය දැන් මේ අධිසියක් ආව භාගවත් ආහාරම මොකද ජීවිතය වැදගත් ඒ වගේ වෙලාවට ඇඩ්‍රිනලින් මොකද කරන්නේ පේශි වල හෘදයේ සපයනවා මහත් ටොන් කරලා මේ දෙන්නේ හෘදයේ ඒතර ඔක්සිජන් ග්ලූකෝස් ආවද සයිල වල ශක්තිය නිකුත්ද යෝධ බල යෝධ ශක්තිය දැන් වාහිතන ඔයාගේ ඇඟට එනවා කොහොමාරි මුළු මීමෙත් අනින්නේ වාන මෙහෙම කරගෙන ඉන්න දැන් ගෑවුක් බෝල් වාන දෙද්දි දෙකයි තියෙන්නේ එක්ක මැරලා දුන්නු එක්ක නැත රාමුදද කිය දෙකෙන් අතෝර ඈ කළා දුන්නා දානවා දුනවා දුවන් ඔයා වන්න ගත්තොත් වාර ගෝණ ඇති නා තුමනෝ දිවිල්ලක් උත්තේ කියන වාරේ ස්පීඩ් එක කවදාකවත් අරන් නෑ තුමනෝ ඊවාස මට ඇලක් හම්බුනවා ඇලින් ආවෙත් ටැන් මාරගම් කොමාරි බැල්ද උබල කොහොමද මාරායි අද ඒ දැන් ගරබ්යන්ද දැන් උත් දෙනවා පස්සේ බැලුවා ගොඩාස් වාර යන්න තියෙන්නේ වාර වැටක් තියෙනවා ආපු වැට වැට නිකන් මේම ගම වරන්නේ කියන්නේ දැස් වැටෙන් බර බලනවා ආ ඌ තාම් කුළුමීම එනවා ඊර්වාස් වාර දුවනවා මේක දුවල් දුවල් කියලා බයන කසකස කර ගහ වාහා උඩට ගිහිල්ලා දැන් මුදුමි මැවිලා විම ඉන්න ඔයා ගහේ ඔයා කල්පනා කරමු යකෝ මම මාර උඩට යන්නේ බලනවා මාර මට මම මේ මමද ඒ තරම් ඔයාව පොද කරන්නේ අදිසි අවස්ථාවක ඔයා මෙහෙම වෙලා නැති ඔයාට ඇමිත් ඔයා කරපු දේ වගේ හිතනවා නම් ඉතින් මොකද නිකලේ කියලා ඒ පුදුම ශක්තියක් එන්නේ දැන් ඔයා දුවන්නේ ඉන්නේ දැන් ඇඩ ගන්න ඉතින් ඔබ ගන්න පතෝල ඔයා ඊළඟ කල්පනා කරනවා අත් දෙකේ මෙහෙම අත් දෙක තියා මේ මෙත් කැපෙන බහුව. කවුද? එසා ඕන ගේමකට බහින්න බයන්නේ කවුද? ඇත්තටම. ඔව්. දුවන මොන දුවා ගා ගන්නව ගාල. ඕලා දැන්. පිටුම් දැන් බොහොම සාර්ථ දාන්ත බොහොම සාර්ථ දාන ගම්නකින් යන්න ළමයි කියනවා ටවුන් එක හරි. සුනාමිය කියලා ආරච්චි. දුවන කොමි එන්නා දුවනකොට බුද්ධවත් ජීප් දෙන දුවන්නේ එහෙමයි ඒ ඒ ඒ මන්නේ ජීවිතේ මහා පීඩාකාරී අවස්ථා
ඒවා අපි දරා ගන්න අපි උරුදු දෙන්නේ ඒවා හදාන්නේ මේ හෝමෝන් බලන්න මාරක් හොඳ හෝමෝන් වලුනේ රයිට් මේ විදිහට වැඩිපුර සාමනය ගත්තා රෝග බල හයිය කරන උද්දේශය කියලා ගන්න ඕවා පීඩා කරපොරේ ඔව් දැන් ඔයා ආයතන දැන් පිටසිය දුවනවායි බුළු මිමෙක් එන්න පස්සේ වගේ මාරක් එහම දුවන්න බලන්න ඕනේ පොලිසිය කියනවා පස්සේ लक्षण ශරීර ලස්සන කරලා තියෙනවා වාගේ ශරීරයේ උරේ ස්පොල් කරලා තියෙන්නේ ඊළඟට අපි සුඛා නිස්පානේ ආරම්භ කරලාදී ආරවලදී තමයි තමයි දන්නද දන්නවද හරි කොහොසත් දන්නව කොහොසත් දන්නේ හරි දැන් දන්නේ කට්ටිය දන්න කට්ටිය එක කා වා මොචර් එකෙන් තමයි ලියලා ළඟට ආප දන්නේ president
හරි බලවනේ හරි ඊට පස්සේ අපි කතා කරමු දැන් සමස්ථිතිය ඔන්න හගන්න සමස්ථිතිය චන හදීද නෑ සමායෝජනේ 10 පරිපූර්ණයක් සමස්ථිතිය I get I get ඒ වගේ වචනයක් අදාළ නෑ අපි සමස්ථිතිය හලේ එනවා විදියට ඔන්න ඔන්ලයින් ක්ලාස් එකේ ළමයි සහ අපේ YouTube වල හැමෝම විපස්සේ අහගෙන සමස්ථිතිය අලුත් වචනයක් හැබැයි සමස්ථිතිය ඔයාගේ හරියටම පත්තගෙන යනවා ඔයාට ඔයාගේ ඇඟ නිකන් හරි සැහැල්ලුවෙන් පුළුවන් කැලලක් වගේ කිසිම අමාරුවක් වර කිසිම තරක දැනෙන්නේ නැහැ දැන් මම කල්පනා කරනවා ආදි සියෝලගේ ඔයාගේ සියෝලගේ නියමක් තියෙනවා ඔළුවට කල්පනා කරලා කොහෙන්වත් ගොන් විඳනවද කියලා විඳිනවා හරි මොනවා හරි වේදනාවක් හරි මොනවා හරි දෙයක් තියෙන බොළො නෑ තියෙන තියෙන ගොඩ පපුලරි කොන්ද කොන්ද ඒ දේන විභාග වල ඒ නිසා වෙන්නේ ආ අනේ මාරම තමයි පිළිමි ගහතර ආරමයෙන් වික ඔපෝනි පොතුලි ඈ අපල කාලවල කිව්වා යර්මී කොහොමද බලන්න බයිනේ කියන්නේ කොහොමද එයාලා දින මේ හිතේ කැක්කෝ මේ හිතේ අමාරු මේවා මේ කතේ ආවා ඒ වාර කතේ අමාරුවක් දැන් කක්වත් නැත්නම් දෙයියනේ කියලා ඔයාට ඔයාගේ ශරීරයේ සෛල හැම සෛලයක්ම සතුටු හැම සෛලයක්ම සතුටු කියන්නේ මොකද හැම සෛලයකටම ඕන දේවල් ලැබෙනවා අනවශ්‍ය දේවල් ඉවත් කරන කිසිම සෛලයක් කිසිම ප්‍රොබ්ලම් එකක් ප්‍රශ්නයක් නැති එහෙනම් අන්න එහෙම තියෙනවා නම් තමයි අපි කියන්නේ අපේ ශරීරයේ සමස්තිතිය හරියට හරි සමස්තිතිය කියන්නේ පොතේ අපේ ශරීර අභ්‍යන්තරේ හෙවත් අගර අපේ ශරීර අභ්‍යන්තරේ හෙවත් අපේ ශරීරයේ සෛල වටහා කියන මෙන්න මේ පරිසරය කියන නමක් අපි ඊට කලින් කිව්වා ගුණ සංසන්න පදී කො සෛල වටහා කියන පරිසරය ප්‍රෝමේ ඕන සෛල කරා දින වල කියන්නේ පටක තරලයි වලේ පටක තරලයි අන්න එහෙනම් අපේ ඇඟ ඇතුළේ හෙවත් සෛල වටා පරිසරයේ හෙවත් පටක තරලයේ තත්ත්වය නියතව තියා ගන්නවා කියන්නේ මොකද සමස්තික කිසිම දෙයක් කුෂ්ණත්වය ජලය ද්‍රව අයන කිසිම දෙයක් වැඩි වෙන්න දෙන්නේ නැහැ අන්න දෙන්නේ බලන්න ඔයා කොච්චර රෝගී නයි පොඩි කොන්යමාර වගේ විචාර ගන්න අනකට දේවල් නෙමෙයි හරිද ඇත්තටම එහෙම දවසක් ජීවනවා කියන්නේ මාර සතුට දවසක් නිකන් හිතන්න අපි දතේ කැක්කුමක් ඇතුණා කියලා දතේ කැක්කුමක් ඇතුණා කියන වාර මම උගාදීව දෙරින්නේ නැහැ වාර මම මෙතන ඉන්නව දෙරින්නේ නැහැ කන්න ඉදින්නේ නැහැ නිදා ගන්නත් බෑ ඉඳගෙන ඉන්නත් බෑ දිගහැරලා ඉන්නත් බෑ මේ ඒක මොකද මොනවා හරි සෛලවලට අයත් අතයි සෛල සතුටින් නෙවෙයි ජීවත් වෙන්නේ වේදනාකාරයි අන්න ඒක තමයි මුදේ එතකොට දැන් ඔළුව කැපුමක් එන්නේ ඒත් ඒක පා වෙනවා එතනින් පස්සේ ආයි ඔළුව කැපුම හැදුනම මුදේ සමහරව හිතනවා ඔළුව ගහ ගන්න නිකන් මේ හනුව එහෙම කියලා වෙනවා මට හදිස්සියෙන් ඔළුව කැපුම මේ හැදලා තියෙනවා ඉතින් ඒ වගේ වෙලාවට අපි ඔළුව කැපුම වගේ දේවල් හරි අමාරු දාගන්න කැපුම දතේ කැපුම right වැටිලා දුආද වෙනා මුතේ එහෙමනම් තියෙනවා ඉතින් ඕන තරම් දෙල්ල වතුරු කි ඒතකොට මුතේ දෙල්ල වතුරු අද නෙමෙයි නිදින්නේ වැඩි කුල ඒක ආවා නැද්ද වැටිලා දැන් අද ෂේ මේ වැටිලා පොඩි වෙලා අත දිගාරින බෑ ඉඳ ගන්න බෑ හරිද එතකොට අන්න වෙලා තියෙන මොකද සෛලවතා පරිසරය නියතව දින්නේ එහෙනම් හැම සෛලයකම අපේ ශරීර අභ්‍යන්තරයේ හේවත් සෛලවතා පරිසරයේ හේවත් පටක තලයේ තත්ත්වය නියතව තබා ගැනීම කියන්නේ මොකද්ද? සමස්තය. කල එතකොට අපේ ශරීරය හරි මුදුම ශරීරයක්. මේක නියතව තියා ගන්නකොට ලේසි වැඩක් නෑ මේ පැවිසියක්. ඔව් පැවිසියක් අපි විද දේවල් ඇතුළේ මේ කනවා, මේවම දානවා, ඒව දානවා, වහිනවා, තෙමෙනවා, ඊට පස්සේ අවු යනවා. ඒක අපේ ශරීරය හැමදේම කොහෙද අස්වේ. නේ ඕන දෙයක් කරනවා එපා දෙයක් කරනවා අයිනුත් කරනවා නේද කොරොම්බත් කරනවා කකොලත් කරනවා ඉස්සු ඇදනව නෙමෙයි නේ ඊටතොර ඔයා හිතන්නේ මේක ඇඟ ඇතුළේ ලේසි තියාගන්න පුළුවන් නේද එන හැබැයි හැමදාම මේක තියාගන්න බැහැ නේද තියාගන්නවද
වයසට යනකොට මොකද දුර්ලභ කොහොමාරි සමස්තී පවත්කරන අමාරු වෙනවා. අපි කාදාර මැවෙන්නේ අපේ සෛලවලට අවශ්‍ය දේවල් ටික දී ගන්න බැරි උනොත්. සෛල එක එක මැරෙනවා. අඩු වෙලා ගිහිල්ලා අන්තිමට මොයින් ඔක්කොම සෛල ටික අවසන් වෙනවා. එතකොට ඒ වෙන්නේ අපි මේක දී ගන්න බැරි උනොත්. දැන් කවුරුන් කාලයෙන් දැනෙන්නේ වයසට කියලා දැන් අවුරුදු 90යි 95යි 100යි. දැන් අපි ජනාධිපති ඉන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වෙච්ච කාලේ මොකද? යා හිතන්න මේ ටීෂර්ට් එක අසම හරි ආවේශීලි ප්‍රතිතාව හරි තාකනගේ මෙහෙම කරලා හදන්න. දැන් කොහොමද තියෙන්නේ? දැන් මේ හරියන ඒ වයස අපේ කොච්චර ට්‍රීට්මන්ට් කරලා මේ කොච්චර ඒක අක්ක එකේ දෙන්න මුල උත්තරීම හොද්දව විටමින්ද නේද කෑම බීමද ඊළඟ වෛද්‍යවල ඔක්කොම දීලා වයසයි ඒක තේරුම් ගන්න නැහැ යා අපිට තේරෙන්නේ right දැන් ඔයගෙන අපි සාකච්ඡා පවත් ගන්න right අපි සාකච්ඡා පවත් ගන්න ආතෝරේ ඉන්නේ සාකච්ඡා මේ ඉතින් ඒතකොට අපි ඕන ගේන්නකොටින් විස්රාමයන් 55 ගේයි අපිට මතක නැතිද ඊව මතක නැහැ කරන්න බෑ විශ්වී වැඩ කරන්න බෑ වේගේ වාහනයක් කියලා වත් නැහැ ඔව් දැන් අපිට වෛද්‍ය සාධිකයන් දැන් ගන්න දැන් ගයිනසන් අලුත් කරනවානේ शरीर සෛලවට පරිසරයේ වල පටක තලයේ නියමිත පරිසරයක් පවත්වා ගැනීම සම්පූර්ණ ලෙස හැදින්වේ. ඒදී සෛලවට පරිසරයේ හේවත් ශරීර අභ්‍යන්තරයේ පහත සාධක නිර්ව තබා ගන්න. ඉච්ඡා නෙමෙයි. අවදීන අපි ඉගෙන ගන්න මේ තුනද. උදුර ගෝබස් වට. දේහ උෂ්ණත්වය දල තුන. ශරීර උෂ්ණත්වය සෛල කියන්නේ 36.9 සෙල්සියස්. අංශකයක් වැඩි වෙන්න බෑ. අංශකයක් වැඩි වෙන්න වැඩි උනත් මැරෙනවා අඩු උනත් සෛලද සෛල ධර්මය කියන්නේ සීතල සුබරි ඉස්කඩ වෙනවා විසුණු ලෝක හරි එතකොට ඒක මොකක්ද සෛල වලට අවශ්‍ය කන්ඩිෂන් එක අපිට තාප්ප දෙන්න බැරි වෙනවා ඊට පස්සේ උෂ්ණත්වය ග්ලූකෝස් එක සම්පූර්ණ කරන ග්ලූකෝස් නැති වෙනවා ඔව් බලන්න ඒක ග්ලූකෝස් නැති වෙනවා ශරීරය මොනවා හේතුවක්ද හරි තාම මැරෙනවා ග්ලූකෝස් වැඩි වෙනවා හරි සබ් ග්ලූකෝස් අනුවීමයි වැඩි වෙනවා දෙකම ප්‍රශ්නයක්. ජල තුල තව තියෙනවා. ජලය වැඩි වෙලා නම් මෙහෙම මැරලෙන් ගන්න තියන්නේ ජලය වැඩි ආගලලා. වත් කරනවා ජලය අඩු වෙනවා මිජල නැහැ. හරි. දැන් ආන්ති කේසය බලන්න බලනවා අපේ ශරීරයේ රුධිර යතුල තියෙන ග්ලූකෝස් වැඩි වුණොත් කොහොමද අඩු කරන්නේ? අඩු වුණොත් කොහොමද වැඩි කරන්නේ කියන. තියෙනවන ප්‍රමාණය කියලා දෙයි. හැම වහන්න චාට් එකේ ලොකු චේන් එක ගෙන සටහනක් දෙයි. තියෙන්නේ ගණ සෙන්ටිමීටර 100ක සාමාන්‍ය තියෙන පුරා 126 මිලිග්‍රෑම් නේද 80 126 කියන පුරා 80 126 වගේ ඊට වැඩි වුණොත් ප්‍රශ්නේ දැන් මොකද ඔයා හොඳට උඹ කෑව දවසක් දුවන්නේ කොහෙද මොකද දාන ඉදරේ වෙලා ගන්න කිරි හොදේ ඉන්දියාපයි ආන්මේ වතුයි පරිප්පුයි ඩබලෙන් ආප දැන් ඉතින් බෙදාගත් යජනතේ කාලා ග්ලූකෝස් පොඩ් කරගෙන ඉන්නවා ඔබ වාසිය සුණාන් වගේ දෙන්නේ නැහැ දැන් මොකෝ වෙන්නේ දැන් ග්ලූකෝස් මොකද වෙන්නේ සෛල කියනවා සෛල දුක් අම්මෝ සෛල වලට ග්ලූකෝස් ඕනකට වැඩි එකෙන් පාස් නෑ වැඩි එක આવොත් සෛල දෙල්ල මැරෙන එහෙනම් කක්වාලා මොකද වෙන්න ඕන එහෙනම් එකට වෙනවා ඉනිසියෝලින් සාවෙල් සාධිච්චම එකක් තමයි සෛල තුල ග්ලූකෝස් ගහණය වැඩි කරන
නිකාං දහනය කරන නිකාං ශ්වසනය කරන නිකාං ඔක්සිජන් එක දහනය කරන ඇරුවිනෝ තව එක තවත් තියෙනවා නම් ග්ලූකෝස් එක තැපපත් කරනවා ග්ලයිකොජන් විදියට අපමාවි එක ගබඩාව දැන් ගබඩාවත් ගිරු ආපු තරම් වූ බල ඇගේ හැදියෙන් නෙමෙයි කෑ රයිට් ඊළඟට ග්ලූකෝස් පත් වෙනවා පුතේ මේදේ බවට මේදේ බවම දැන් බල සිද්ධි කියක් වෙනවද කියලා දහනය වේගවත් වෙනවා ග්ලයිකොජන් වෙනවා මේදේ වෙලා මේක තැම්පත් කරලා හමට යටි අදස් ගන්න ඔන්න පුතේ බැලුම් එක වගේ මහතේ එතකොට හොඳටම කාලා 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 පිටි කාණෝ පුතේ පා කනව වරිස් කනව මාළු පා කිතුල වරිස් යමකින්සේ මහත් ආයිත් මේ ආදී පිටි ගෝණියෝ පිටි ගෝණියෝ පා හයි අරයි අක්‍රේපර් එතකොට පුතේ අන්නේ නම් වැඩි උනා මොකද වෙන්නේ මේ වැඩි වෙච්ච එක ආපහු මොකද වෙන්නේ මේ සිද්ධි නිසා පුතේ විනාශ වැඩිවෙනවා එසේ ඒවා වල පාලනය කරනවා මම හිතන හැටියට එතන චෙක් කරගන්න මේ සමහර පොඩි වයිස් එකේ යනවා මම කියවද කොල්ලෙක් කරන ඉදී අරව ගිය වැඩිය හොඳට ඉස්සර වෙන්නේ මේ නිසා ඒ වගේ හදිස්සි අවස්ථා කමෙන්ට් එක දැන් එහෙනම් ඔන්න හරියට නිකන් මොනවා ගැනද දොරාට වැඩිය සල්ලි හම්බුණා වගේ ඔන්න ඔයා හිතනවාද මොනවා ව්‍යාපාරයක් කරලා මොනවා සල්ලි වැඩි හම්බුණා වගේ කෙනෙක්ට වෙන දේවල් මොකද වැඩි සල්ලි හම්බුන හොඳට කනවා දේනේ හොටලෙන් තවල් ගමේ හොටලෙන් රැට තව හොටල ආනවා කියන්නේ කුරියට කලිස් වාසනේ ගන්න කුරියානි කනවා ආශිර්වාද කනවා සම්බරි කනවා තනිකා මේ වත්නිය වගන්නේ පන්නේ එහෙම මෙල ඉතින් අර 10යි 12ක් ගන්න සල්ලි වැඩි උනා ඊළඟ අවසානේ ටිකක් දානවා මොකද විතර තියන්න මේ කප්ප අපිර ටිකක් දෙන මේකක් දෙන්න දැන් තමයි හැරෙනවා මේක වාර දාන ඔය බෑක් වෙනද ඒ බැටරි බිඳු බිඳු ආන වැඩි. ඒ තව බැටරි වල පිට දාන්නේ ඇයි කියලා. ඔව් මොකද නා? කල්යාරියා මම පිට දාන. යකින් යන්න මේ. ඔව් කල්යාර වල අහන්න මේ 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 ඇයි මේ 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 සද්දක්ද? දැන් ඔය ගානේ ඈ අහන විශ්වාස ලියුවක් නේ ගහ. ඉතින් ඒ වා හොවා මිනේ වැහැරි. ඒ වා කො එම්පීටි කරලා ගන්න දාන්න. ඔයා අහන්න ඕන. දැන් ඔයා කගේ දල්ලි ධර්මියන් පස්සේ ඔයා ලක්ෂයක වැඩි දාන්න දුරු වහනයි ඉන්නේ රණ ධර්මයි. මේක කොහෙද මොන? මෙන්නත බලය. ඊළඟ පොඩි යෝතිය මානේ මේ කොල්ලියක් පා. තරියෙ. මොරුනි. ආන් ඊළඟට දැන් මොකෝ කරේ? ඒ වාදේ ඕනා නෙවෙයි ගන්න කොහෙ වා. ඊළඟ අන්නේ වගේ ග්ලූකෝස් වැඩි වුණා පොතේ දහන වේගය වැඩි වෙනවා සංචිත කරනවා සාවගාලි ගබඩා මාංශ පේශි වල මේ දේවල් මත මේවා ගොඩක් මේ දේ දැන් වතුනා කියන්නේ අර කල්ලිනියන් ග්ලූකෝස් ස්ථාවර මේ ස්ථාව වත්මන් බව පත් කොහොමද සැරකටි දාන්න right එතකොට එහෙම වෙනවා මොකද අඩු වුණා ඔන්න දැන් අපි පාවෝ බ්‍රේක් එකක් අඩු වුණා ග්ලූකෝස් ඊට අමාරුවක් ඇදලා අම්මත් එක තරහ වෙලා කෑම බාන්නේ ඔය කරා එතකොට අනේ පව් අම්මලා ඇවිල්ලා අනේ උදේ ගන්නා නේ ජොල් තාත්තා ගන්න බෑ කොහොම කරා අපි නම් ඒ වගේ දේ ගන්න පුතේ ගන්න කොහොම කරා තාත්තා අම්මම කරන් තියෙන වගේ ඉස්සෙල්ලා එළවලු ඔක්කොම කරා उत्तर
ඉතුරු වෙන කට කන වැඩි කරලා තමයි ස්ටාර්ට් කරලා දරපු. ඒකෙන් කරන්නේ. ඒ අපි කරා. ඔයාලා අඩු. අඩු වුණා. දැන් මොකද වෙන්නේ? එනෝ කොම්බෝනේ කියලා. ගලුපද. ගලුපද ගන්න ඇවිල්ලා මොකද කරන්නේ? උදේ ග්ලූකෝස් පානි. සයිල අඩනවා. ග්ලූකෝස් ඩක්කාලා දහනේ අඩු කොට. නිකන් ස්ථාරණයේ දහන වේගය අඩු කරනවා. ඊට පස්සේ තියෙන සංචිත වල තියෙන ග්ලයිකොජන් ග්ලයිකොජන් මොකද කරන්නේ? ග්ලූකෝස් තමයි. තාමත් මෙයා කෑවේ. දැන් කොයි ගොබඩානිස් ඒ වගේ මොකෝ ඒ. අර මේදේ වත් වෙනවා මොකද මොනවද ග්ලූකෝස්. බලන්න ඊට පස්සේ මම අපේ ශරීරය හුදු එකක් දන්නවත් නෑ මේ ඔක්කොම කරලා මේ දක්වා දැන් අවු 10ක් නේ 16ක් වුණා මේක දැනගන්න නේ දැන් වැඩි වෙච්චාම අඩු කරනවා අඩු වෙච්චාම වැඩි කරනවා ශාම්පියා දැන් කෙනෙක් දුප්පත් වුණා දුප්පත් වෙනකොට පොයේ සල්ලි නේ දැන් කල වෙන වගේ නේ ගන්න උදේට කහන එකයි රෝස් පාය දවල්ට පිටර රෑට සුප් කරපිය කොහෙද සුපර් මිලේකට වතු දුක් ඉන්දුල දුක් දැන් අන්නේ වගේ දැන් මියද බඩු වෙන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ බෑග්වේ දින සල්ලි ගන්න ඒවා ඉස්සර බලන්න පුළුවන් එහෙම අරගෙන 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 ගිහින් දවස මැසේජ් එකක් පාන කරපේ ඔබගේ මොකද ගියොම ඔබගේ ගිරුමේ ශේෂය මේ මුදලගේ වික සඳහා ප්‍රමාණවත් ඉවරයි ඊට පස්සේ මොකද කරන්නේ මේසියම විකල්ප දෙන්නේ පුතකට නඹඩු විකුණනවා වාහනේ විකුණනවා ඉතින් ඒගොල්ලන්ට වල ගෙදර තියෙන අදපුරු මේද පාරයි කියලා බොඩේ දානවා විකිණිපල ආන්නේ ඉතර කොහෙද කොහොම හරි කරලා බලය ගන්නනේ එහෙනම් කොහෙද අර පොසත් දෙනකොට ලැබෙනවා වගේ තමයි දුප්පත් නැහැ ග්ලෝබස් අඩු වෙනකොට ග්ලෝබස් මොකද වෙන්නේ මේක මොහොමරි කොහොම හරි දෙන්නා මේකට කියන්නේ මොකද්ද ග්ලූකෝස් සමස්තික දවිනාගය ඔබගේ හමලාගෙන තීරුම් ගන්න බල චනොත්මි විභාග දෙවනද පාරකින් විභාග දෙන්න ලැබුවේ කාටි ආනේ බලන්න ඒ දරුවන්ට මෙන්න දිනයක්වත් නැහැ තාම විභාගයක් තියෙනවා මොකද්ද පලාත කොහෙද මැදමද මැදමද වන්න සෙන්ට්‍රල් පොයින්ට්ස් කරන්නේ සදර් ප්‍රොවින්සියනේ මාරුණා නේ ගලලා ඒත් විභාගීය සතිය කල් දින 20 දින දැන් පටන් ආ වෙන ඊට පස්සේ මොකද බලමු උෂ්ණත්වය උණ්ඩ පුතේ ඔයාලා දැනෙච්චයි කියලා බලන්න ඔයාලා දැනෙච්ච විදිහ right ඔයා අවුල් ඉන්නකොට අර මොකද උනේ ඔයා හොර්ලි ගියාම අර මොකද උනේ හරි එහෙනම් උෂ්ණත්වය වැඩි වුණාම අඩු කරගන්නේ කොහොමද අඩුවා වැඩි කරගන්නේ කොහොමද බලන්න ඔයාගේ ශරීරය තියෙන උෂ්ණත්වය කියන්නේ उष्ण ඊනවසේ විකරුණයේ අධ්‍යාත්මය වෙන දහන ප්‍රතික්‍රියා මොකද කරන්නේ දහන ප්‍රතික්‍රියා නවත්තන දැන් කාපුදේ දැන් තාපේ නිපදලා ඒක ඉර රත් වෙනවා මදි වැත්වෙ මේ තාපේ නිපදලේ මොකද ඒක වලා ඊටවසේ සමර්ථ රුධිරය සැපයි ඒකද අපට උදුරේන වල මොකද හැම කිත්තුවට මාර්ගවස්සේ ඇඟේ තියෙන ආස්තිය මොකද නෙදී වාතයට ටංගාලා දැන් ඇඟේ මෙහෙම හුලං ඇවි ගියා වගේ අනකට වාතය මෙහෙම ගෑවෙනකොට පොළ වෙන්නේ අර තම ආසන්න ආනුද්‍රේ තාපය පොද වෙන්නේ සන්නයෙන් සම්මහණයෙන් එකකින් වත්ත එනවා මතර අපමට ඒකට ගිනි අවු වෙන හැබැයි රතු වෙලා වගේ
නීරවස් සමේ රෝම රෝම වැපි වෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම හමදා මේ රෝම කොහොම තියෙනවද? ඒ කියන්නේ හමත් එක්ක එතකොට වාතය මොකෝ වෙන්නේ? හොඳට ස්පර්ශ වෙනවා. ඒක වාතයේ දිගේ හරි තාපයේ පරිසරයේ ඉවත් වෙනවා. දැන් බලන්න මෙතන මොකද නැද්ද කියන්නේ? එහෙනම් අමුතුවෙන් දේවල් දිගන්නේ දන්නව දේවල්. එහෙනම් කියවල සියදරම් කියලා දහනිය දැමීම සමර බුද්දේ සමී මැනිවීම පරිවෘති ක්‍රියාවේගේ අඩුවීම සමේ රෝම රැඳවීම उष्णी අමේ පාරේ ඉන්නකොට යාළු කොටේ ගිහම මම නෝලි. වැඩක් පස්සේ කොටය ගාගෙන ඉදී. මේ පොඩි ඉඳේ යාත් දෙන්නේ. දෙයියනේ කොටම ගිහින් නෑ නෝලි. මෙන්න කොළකට ගිහලා උගිරවල රැ ඉන්නවා කි. පෑර අදලා ඔස්සේ රැ දිනා බල. නම් විශ්සු හදනවා හීතනේ. දැන් සසක නාමේ නඩු. දැන් වා ඉඳන් මොදෝර වෙන්නේ. දානිය මෙලිකලාවක් ගන්න බෑ. එහෙනම් දහඩිය දානික දහඩිය ගනි මොකෝනේ නතර උනා. වෙන්න පුතේ ඊළඟට 10 වේගය. පරෝතිය පරෝතිය වේගය පරෝතිය වේගය වේගය මොකෙනි වේගය වැඩි වෙලා. ඉගෙන ඔයා ගැක ඇතුල දැන්. උෂ්ණත්වය වැඩි වෙලා මොකද ඔයා නිතර හද ගන්න එක වලක්වන්න ඇතුල නිකන්. වේගය ප්‍රතිග්‍රහ සිද්ධ වෙනවා. ග්ලූකෝස් ඕගල් දහන ඉන්න ශක්තිය ගන්න නෙවෙයි තාම දෙක. හරි ඊට පස්සේ සමට රුධිරය නම රුධිරය නෑ දෙවල්කම නෑ අම වේරිලා ඉතින් තරහා ගිලා පොතු හැදිලා එහෙම දේ එන්නේ නෑ ඇඟිලි වලුත් නෑ ඇඟිලි පුලන්දක් ලියුක් වගේ බඩු දෙන්න බලන්න හිතලා උතුර නෑ ඊට පස්සේ මොකද වෙන්නේ මේ දැන් වල පාදා කරත් එහෙම වෙන්නේ නෑනේ උතුර හිතලා උතුර නෑ ඊට පස්සේ මෙන්න මෙහෙමයි ඇඟිලි පුත් අනිත් පැත්ත ගිහලා නියලා අතට එක්ලේනේ එවන්නේ ඒ තාපය රැක ගන්නවා මේ අපි අනේ හේලා ඊළඟට සරිත සමේ රෝම මෙන්න පුතේ මයිල් ඉස්මයිල් වෙලා තියෙන මේන්ට කිව්වා මේක නිකන් ඉත්ත පූර්වවා ඇයි මෙහෙම තියෙන්නේ මෙතකොට පුතේ අර වාතය ස්තරයක් අපි අර කොරෝනාවක් හදව ගන්න මොකද අර වාතය හමාය ගියා අපේ ඇඟ ආසන්නේ දුර්වල තාප සංග්‍රහය කියන්නේ මේ වාතය කියන්නේ බැඳලා තියෙන දැන් ඔයා මාල් වාස්නේ වගේ කොට කල්ස පොඩි ටීචර් කියලා ගා කොල්ලෝ කියන්නේ මොකද කරන්නේ අසරණයි ඈ උදල මාසල්ලා දැන් ඊට පස්සේ ආව මෙවුනවා ඒක පණක් කොහෙන් හරි ඒ ගෝණියක් අදියා මොකෝ වෙයි කොහොමද ඒ ගෝණිය කොරේ ඇයි ගෝණිය බෑ මේ ගෙදර ගෙදර පොක් නේද එන්න ඒ පාර ගෝණියක් වයාගෙන ගෝණිය බෑලා आया මම සාමාන්‍යයෙන් එහෙම ඔප්පි දාගෙන දෙකක් දාගෙන මට ඒක නරක හොඳට පුළුවන් හොඳට නේද මේක තමයි right ළමයි ආව කොහොමද කියලා මේක හොඳට අර ළමයි කක කක කට ගාලා යවුන මොවක් දාගෙන මේවක් දාගෙන මේවක් දාගෙන මේ වෙලයි අපි යන්නේ හොඳට නිවස නැටුවා මම නතුනකොට මොකෝ වෙන්නේ අපි තාපේ චාර්ණේ වල තව ටිකක් හැබැයි මම එහෙම හිටියේ මේ මගේ පර මගේ සමස්තය පාත්‍රාන ශක්තිය වැඩි එනකොට වයස තා වැඩි වෙනකොට ඒක පාත් කරනවා මේ ශරීරයේ එහෙම ලවතක නම් රිනස් ආධාර ගන්න වෙයි එදී අරන් ඔළුව ඉඳන් පෙරව ගන්න චමය වෙනස් වෙයි ඊට පස්සේ මේ කූල් බී මොමන්ට් ආයි ස්ටිප් පාවර ගන්න නේද නෑ මොන වෙලාවේ කුදු බීක කුදු කෝබී ඔටි පෙර ගියාමස් ලිපෝලා දැන් මෙලි මේන උයන කක් උයනේ ඉපදාව වතලලා කට්ටි ඉපද සංකාගම පිපිනවා දර කැලකින් කරපු අය මේ
ඒ තරබර කොයි පෙරලා අයික කවුද එක වැඩ කරන්නේ ABH කියන්නේ ඇන්ටි ඩයබටික් ෆෝම් එකේ තිබුණේ අර බෝලින් එක අපතල කිව්වේ හයිපොතලමස් පිටියුටරි අන්න වීඩියෝ එක ඒක ඒදී ඇන්ටි ඩයබටික් ෆෝම් යාගි ලාකමර ගියමත් දුක් ගන්න හරි දැන් අපි හිතමු ඔයාගේ ශරීරය නල යහදුවොත් ඔයාලා කෑම බාන වතුර පොණ නීලාන්නේ ඒක ඒකට කොන්න දරුවා එහෙම නේද කියන්නේ ඔයාලා කෑවේ පුදේ මේ හන්දිය කනේ වයිට්නස් එක ඒක හන්දිය කනේ වයිට්නස් වලට පුදේ ගහන්නේ අර අජින මොකද කරන්නේ පොර ගන්නවා මේ මොකද අර ඉතින් මොකද ඕනි කුරිය ගන්න අක්කලස කියලා කෑවා ඔතන ඩිවෙන් දැන් රෑ නැද පුදේ ඔයාලගේ ශරීරයේ ජලය මති වෙලා නැගේ ඇතුලේ ජලය මති ජලය හැම දෙයකම වුණා අර ජීවණයෙන්ද සයිලද හැම දෙයක්ම ජලය මති වෙලා දැන් මහා ප්‍රශ්නයක් නැග ඇතුලේ මහා දුකක් ජලයේ මහා හිතියක් දැන් වා මේ වගේ වෙලාවකට පුතේ ඔයාට තොලකට වේලෙනවා කැස්ස හදනවා වඩ කැස්ස හදනවා අහිම ඔයාට නිින්දෙන් නැගිලි ඒකු නැගිලි නෑවනින්ද ලස්සන තියෑලි පෙන්නවා නිල් තකාම වගේ වතුර වල වෙන්නවා කො කීනේ මෙන්න දරබරවා නැගිලා පොඩි පීනක් ආවා අනේ නිින්දෙන් ඇහැරුණා ඒතර වතුර හිිනේ පෙනිච්ච දවසට පුතේ වතුර මාත ආසාවක් දැනෙන ඔයා හොයාගන්න වතුර බෝතලයක් प्रतिशोषण ප්‍රතිශෝෂණය වැඩි වෙනවා මුත්‍රා පරිමාව මොකද වෙන්නේ අඩු වෙනවා උදේ ත්‍රිවිධ පරිදි කියලා මුත්‍රා කරන ගල කි යකෝ ගීලක ලේ තමුකක් නැහැ නේ ත්‍රිවිධ පාර ප්‍රතිපහක් කියක් තිබුණු එදාට ඇස් උඩ ගීල කල්පනා කරන මොකද උත්තර කරන්නේ මම මේ ගෙවිච්ච රෑ මගේ ශරීරය දුන්නා වූ වදය ඇයි උදේ එකව සාහනගත වෙලා right තම සාදරයෙන් වෙච්ච මුත්‍රා පරිමාව තමයි වදේ නිසා හතර මතක තියාගන්නවා නිරෝගී වතුර බිල ඉන්නවා දේ පහ හය වෙන කොටම ටැංකිය ෆුල් වෙලා ඔයාට වහාම ගිරලා පොලෙන්නේ විශාල මුත්‍රා පරිමාවක් ඉවත් කරනවා නම් ඔයා රෑ වතුර බිල ඇති මේ ඕමනවට මහ ප්‍රශ්නියෝ මෙන්න රෑ 12 මතක වෙනවා ඔයා පොලේ ගල්ලා තියන්නේ රෑට කෑම විශේෂ දේවල් නොවන සුප් කෝප දෙක අතුරු බත් බැට් කවුරු බෑ රයි තව අයිස්ක්‍රීම් යවුත් කෑ දැන් ඒ වගේ දවසක 12 එක වෙනකොට ෆුල් ටේ හරි ගාමේ පරිදි මොකද ෆයිටර්ස් එක අපි ගාතර පොත් පත්‍ර වලදී දාකා මම තාක්ෂණිකව එකට වහ දුකා එහෙනම් තේරෙන ABS වලින් කර ගන්න ප්‍රතිශෝෂණය වැඩි කරන තමයි අරද්ද තියෙන හදාගන්න ABS ශාවය නතර වෙන්නේ. හදාගන්න ABS ශාවය මේ. ඉතින් ඔන්න සමස්ථිතිය මේ විදියට හදාගන්න ජීවිතේටත් මේක වැදගත්. සමස්ථිතිය වල අවබෝධයක් ගන්න මේ අපේ ඇඟ ගැන පුදුම වෙන්නවා. වාගේ රෝගී ඉන්නේ ගැන පුදුම වෙන්නවා. ඒක ආරක්ෂා කරගන්න සම අපුර බොන්න හැමදාම වැඩි පුර ඉසිම අවුලක් නෑ වැඩි මොන පොඩි අවුලක් නෑ මොකද මුත්‍රා කරන්න යන්නේ ඉතින් ඒ කියන්නේ චරිත ගන්න අපුර ඔයාලා ෆයිටර්ස් ඔතනම නේ නිතර ඒක අර හොඳ ආයතනයක තියෙන වගේ එකම ඒ කියන්නේ මේක ගන්න ගමේ කඩේ එකක් කී ගන්න තරගෙන රස වැඩි කරා එහෙම දේ එහෙම දුක ඔක්කොමයි සාමාන්‍ය සාමාන්‍යෙම එයා පිළිවෙල කරන නිකන් වැඩ ගන්න එක උනත් ඒ උදේ ධාන්‍ය අර පාලම රසකාරකේ වශයෙන් මුටවන්න නෙමෙයි ධාන්‍ය ටිකක් පිළිගත් ඔක්කොම අස තමයි සගතිය අඩු වැඩි විතරදී ඈ එහෙම කදි තේරෙනවා මේ වැඩි වදුව තේරෙන එදාට ගොඩක් ඔක්කොම පිළිදා ගන්න එතන රැඩ තියෙන්නේ පේන
නෝත් හිතන නාමදී අපි එහෙම මොන පාඩම් ඉවරයි එන විභාග වල ලියන්න ඉරිදී විෂයකින් අපේ සුභිතිය තියෙනවා ඉරිදී විෂයන් එකත් ඉතින් ඔයාලට යක්ෂ ආකාරයක ගැම්මක් වෙයි විභාග සමුද නිසා එන්න මේ පාඩම ඉන්ටර්වෙලිච් වාගේ හැමෝම ඔන්ලයින් බලලා YouTube channel එක ගිහලා බලන්න අපිට ආය ආය මේ උරුතල් විඳාවක් නැහැ හොඳට මතක තියාගන්න එක අපේ වැඩ අපි ඉවර කරා පළවෙනි පොත ඉවරයි එහෙනම් ආය බලන්න චාලු පිට මම ඔයාලට හෙට දාන්න මේ අපේ හෙට නෙමෙයි සවුන්ඩර් පේපර් එක දාන්න කියලා මෙහේ තව පේපර් දීපත් කරලා බලලා තුලා ගන්නේ තත් බලලා ගන්නේ එහෙනම් උස්සලා දෙවි ආය බලන්න යා लाइट ऑफ कर।